ධෑබර දුුවපුතේ අදත් අපි සුපරුදු විදිහට සිංහල පාඩම්මාලාවේ අද දවසේ වැඩසට හන්ටයි සම්බන්ධ වෙලා ඉන්නේ. අද දවසෙත් ඔබ සමග මේ දැනුම පෙදහදාගණ්ඩ එක වෙලායිඉන්නේ ශ්‍රීසු මංගල ජාතික පාසලේ බන්්ඩාර අප සිංහල ගෘරතුමා එතුමා සමඟ කටයුතු කරපු ඔබසිියලු දෙනා. හො දබ දන්න අයිතුමාන එවත දුරන්න ල දීමක් වශ්‍යවෙඩි නැහැ. අද දවසේ පෙරහුරු ප්‍රශ්නපත්‍රය බන්නර්සය එක නේදාද කතා කරන්නේග නේද මට අන්කනම් මතක නෑමඩින් මඩාතය ද්‍යක් වැටම් පේෙරක ට වෙල තිබුණා. අදතා ඒක සුදදුගොඩට සත් ෝරගෙනෙනම් කතා කරන්න නේද. හමට ළමයි ගා මහිතන්නේ අද දවස පුතේ එහෙමනම් ඔබට මංහිතන්නේ ගොඩක් දෙනෙක් ඒ පෙරවහුල් ප්‍රශ්නපතත්්‍රයට පෙනී හිටියා තාම ලකුණු ලැබිලන් නැතුව ඇති ඒ ප්‍රශ්නපත්්‍රයට පිළිතුරු නොලිය පෝොයත් ඉන්නවා කොහොමුණනත් දයිපුුතේ අදවසේ මේ ප්‍රශ්නපත්‍රය අපි ඉලක්ක ගතව තමයි හදල තියෙන නිසයි අද දවසේ ඒ ප්‍රශ්නපත්‍රයේ සාකච්ඡාවට ඔබ සක්‍රියවදායක වෙන්න සම්බන්ධ වෙන්න ගැටලු මනහරි තියෙනවනං අවසානයේ අවස්ථාව දෙන්නම් ඔබට කතා කරන්න. එහෙමනම් කල්වේලා නොගෙන මම අපේ බන්්ඩාඩසට අවස්ථාව දෙනවා. බොහොම ස්තුූතියි ඔබ සියල්ලු දෙනාට ජෑග්‍රහහි දවසක් ප්‍රාර්ථනා කරවා. ස්තතියි බන්ඩාස. ගොඩක් ස්තුතියි පළාත්වඹ පලාාත්තේ භාෂා හාමානව ශාස්ත්‍ර ලිස අ්‍යයක්ක්ෂපේ අමිතා මැඩල් පලාාත්තේ දරුවන්ගේ සාමාන්‍ය පෙළ විභාග ඉලක්ක කරගින්හ ඔබගේ භාෂහ දැනුම වර්ධනය කරලා සිංහල විෂයට ඒ සාමාර්ථයක් ලබා දෙන්න පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විදියට අසීමිත වෙහෙසක් ගන්නවා ේ පළත් අතිරක අධ්‍යයක් ම් සහවිසි්‍යක්ම ඉතින්ේ वाලට මේ හැම එකකිින් දැ මේ අපටනිගම එක සරල කාරණයක් වගේ පෙන්ෙනුුණට නන්ත්‍රජාලය හරහා මේ සිදු කරන කටයුත්ත මහා දැවන්ත කාර්භාරයක් ඉතින් මේක නිසා वाලා වෙනුවෙන් මේ කරන වැඩකටයුතු වලට මේ කර රෑජකාර එහාගේ වැඩක් ඇතටම දැ මේ වෙලාව ිය වෙලාක් නෙවෙයි සාමා ත් රජයේ කාර්යාලවල ඉන්නයි හතරටන ඉවර වුණනාන ඉවරයි තමයි නමුත් අධ්‍යාපනයට සම්බන්ධ ගුරුවරු සහ අධ්‍යාපන කාර්යාලවල වැඩ කරන නිල්ධාරි මහත්ම මහත්වින් හැම කෙනෙක්ම මේ විදිට තමන්ගේ විවේකයක් නොලබා දැ මේකට අපට පරිගණක සහයදන අපේ ලක්මි නිමිස් හැමදාම මේ වෙලාවට වැඩෙත් එක්ක ඉන්නවා මොකක්හෝ තාක්ෂණක ගැටලුවක් කාවොත් එතුමී සහය දෙන්න බලාගෙන ඉන්නවා තකොට මේ ර කැපකිරීම් ඔයාලා සියලු දෙනා වෙනුවෙන් කරනයවතින් අපි සියලු දෙනාම මේ කාර්ය පිටිපස්ස ඉන්න අපේ නිලධාරීන්ට ඇත්තටම ස්තුතිබන්ත වඩ ඕනේ එක මේ හදවතින් මුූනනිච්චාවට නොවේ හයි අපි එනම් මේ බලමු මේ මම ඔන්න වාලට මේ ප්‍රශ්න පත්තරේ ඔයාලට පේන්න මම සයාත් කරන්නා ඉස්ක්‍රීමිට දැම් පේනව ඇති ලක්මිනිි විස් ස්ක්‍රීන්නක පේනවනේද පේනවස චුට්ටක් ලොක කරන්නම් හොඳ එන මෙතන උඩ තින පලාලස් ලක්්න ගත් කරෙනක ඇ්ද අන්න ඇතිස හැඔව දන්න පුළුවන්ේ ප්‍රශන පතර කෘති ගෙන දරුව චර කියන් යන්න ෑ අම තා දන්න දැන් ගොඩ ප්‍රශ පතර කරලාව නිසා බහර ප්‍රශ්න හත ෙක්තියනවා එකි උත්තර තෝරගන්න විදිිය ැන් ගොඩාක් දරුවන්ට දැන් උත්තර තෝරගන්න එක පාර්ම උත්තරේ හරි වගේ දුටු සැනින් අපේඒක හරි කියලා තීරන කරනවා දැ ප්‍රශ්න පත්‍රර සාකච්ඡා කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ ඔයාල මේ උත්තර තෝරගන්න විදිිය පිළි බඳවල් ඔයාලට දැන්මක් දෙන්න. මේ තියන සියරු ප්‍රශ්න පිතුර සපියන්න එක සිට හතලිය දක්වා ප්‍රශ්නවල එක දෙක තුරුණ හතරයන පිළිතුරුවල නිවැරදි හෝ වඩාත් නිවැරදි නිරහ වඩාත් නිර වඩාත් ගැලපෙන කර වචන අසාමාමනය එන්හනනි නිවැරදි හෝ වඩාත් ගැලපන පිළිතුර තෝර දන් සමහර ප්‍රශ්නල තේ සට සියක් නිර දුත්තරයක් නැති වන්න ුල හැයි එතකොට වඩාත් ගැපෙන් මක්ද හතර අන්න එක තෝරන්න කලයි මේ කියන් ඊළඟටතම ඔට බහුවර පිළිතුර පත්තරයක් ලැබෙනවා ඒ සැස්ස දෙන්න කවය තුළ එ ලකුණ යොදන්න කලාතියන්නේ සමහර දරු උත්තරපත්රවල මේම කප්පලා කොට්ටලා එහෙම විනාස කර තියන එහ උුණම් පසපුතේ භාගදවා ලට එක අආවාසී හනි සමක බොහොම පිරිසිදුව ලස්සට තියන් හලිස්සල ප්‍රශ්න පත්තරේ හරි ල හරිල තෝරණ නිරණ පිළිතුර ලක්මරගෙන යන්න ඊට පස්සේ එකට පැයක් කියන්න නෑ ලකු කරන්න. ඉට පස්සේ හරි පරිස්සමට නිවැරදි අංකය අර වර ල කුණ කරන්න එ එකක කරන ප්‍රශ්ණ පත්‍ර කඇතවෙන්නේ නෑ හරි අපේ පිරිිසුදු භක්තියෙන් න ඩවල පරික්ෂකවරයාගේ හිත සතුට වෙනවා ඒ පිළිතුරු පත්ත්‍ර බලන කොට එක හේතුව එකද පිළිතුර පත්‍ර ගොඩක් කලාට එම පරික්ෂක කරදපු ති ලැබෙන්නේ ඉදිල් පලවෙනි බහවරන ප්‍රශ්ණ හතලියය අරවිදි කපලාල කොටලා වනසලා තිබහම පරික්ෂකරගේ හිතේ. අප සන්න බව ඇත්තිවෙන බ ොහොම පිරිසිද්ුව ලොස්සනට තිබ්බම අපට ේන දැන්ව විභාගොලධපුතේ පරික්ෂකවරුන්ට දෙන මානසි කල්ලස් කියන අන්න එහම පිරිසිදුව වැඩේ කරන්න පුරද්දයන්නම පලවෙෙන මිල්ලිමේක බලමු එක සිට තුනතෙත් ප්‍රශ්න වල වගේ ඉරියන්දි කොටස අර්ථයට වඩාත් සමී පාර්ය දෙන උත්තරය තෝරන්න ිනකරද රූ්ි පාද ඉංගී ැකී ආයතන ප්‍රධානයාට සෑම දෙයක්ම හරි හතරස් විදිට අවශ්‍ය භවසයවක යෝකීය. හරි හතරස් විදිට අ මේකට වඩාද්‍යලපෙන ුත්තරේ අවශ්‍ය වෙලාවට සමචතු ස්්‍රාකාරව අංග සම්පූර්ණව අලංකාරවත්ව හරි හතරස් විදිට කියනෙ වඩා ගැලපෙනුත්තරෙපුුතේ වදන් තොරලඇති අංග සම්පූර්ණව ම දේ මංග සම්පපු හරි හතරස් දිරිගන අදහස් කරන්නේ එකයි සමචතු්‍ර ස්ශ්‍රකාරව කියනෙ දව මේ වචන තරුම හැබැයි රූඩි පදයක දෙපපුතේක ඉන්ඩිවැකයා ඒකෙන් දෙන ඉන්ගිය තමයි තෝරන් ඕන් වචනය අර්ථනෙමේ හරිහතරස් කියන සමජත්‍රශ්‍රකාර තමයි වචන තේරු මේක රූඩියක් කියන්නේ ඒකෙන් මතුපිට ර්ථය නෙමෙයි හැන් සැඟවුණු වර්ථයක් තියෙනවා ආන්න ඒකයි අපි මේකදී බලාපොරොත්වයන්න යාලගගේෙන් ඒ දැන්ම තමයි විභාගදි බලාපොත්තුවෙන් සමහරුම් අනුන්ගේ කනි පින්දම් අසන්නට කෑමැති නැත කනි පින්දම් ඔන්න මේ වචචනය මේක හැබැයි ොඩක් කලාවට දකුණු පලාත තමයිකතේ භාවිත වෙන්. අපේ වයඹ පලාති වගේ පළාත්වල මේක තිිකක් භාවිතවරන ප්‍රමාණය අඩුයි මේක තියෙනවා මේ ගම්පෙරලිය නවකත විවාට විත්්ව සිහ හත්තයා ලියයනවා ගම්පෙරලිය නවකතාවේ ඉන්නවා චරිතයක් මේ කරෝලිස් ගම්පෙරලිය ඉරි මේ කරෝලිෂට කඩයයක් දාල දෙෙනවාකයිස්වාරවත්තය මහන්දිර. අන්නේ කඩෙන් ඉ කරෝලිස් ගමේ අයට නයට බඩ දෙන. ඩල කඩේ බං කොත්තෙන ඊට පස්සසිති මේ කයිසාරවත්තේ හන්දිරම් කරෝලිස්ගෙන නිදහස කරුණු වහන් අහන කොඩ දැන් කයිසාරවත්තේ මුහන්දිරම්ගේ බිද මාතර හාමිනේ ඉති මේ නයිට දී ලගමේ අයට ගොඩා කි මේ කයිස්සාරවත්තේ මුහන්දිරගේ මේ දෙන්ඩපා මේ නය ගොඩත් ව අයට දෙන්න එපා ට පස් නයිට දෙන්න බැකවතු රොලිස් කියෙනවා නට දෙන්න බැකවවම ඒ අය යනවා හාමිනයවාගෙන කනිිින්න්දම් කියලා ආප පහුතුන්ඩුවක් ලයාගන මගේලඟ ේවවා කණි පින්දම් අන්න. එතන ඒ ව ක මසි හත්‍ය යදවා ඒ වර දකුණ පලාතේප තේ ාවිතන වචනය ඒන ේලාම්බස් හිස් වචන බොරු වර්ණනා දු ගැනවිල දැවනවට පැලිවෙේ කණ පින්දම් කියනෙක. නයට දෙට බැකිවුවම ඒ මිනිස් උන්යන මහාමිනේ හොයාගෙන හමිනට නය කනි පින් දම් කිය තු ක් ස . ुं ने रु ने दुख ञ माई मात्र हामीने हित् उन ला आप हम नाय दिने केला ुवा लेला दुन अन्य ो මේ डाद ्यान उत्तरे दख सක कर आගේ मु वा त में प ध ह ु वा वा මනිවතරකින වගෙන කියෙනන මුනිවරය කරපුතේ ත පස් කරන කෙනෙක්ට මුනිවරයෙක්. එත බොඩ දැන් මේකේද අපට හිතනවා සිිල්වත්වීම. නිහඩව සිටීම. හඩා ගැලපීම බැනගදීම. වඩාත් ගැලපෙන්නේ මුනිවතරකිනවග සැකරු නිහන්වඉන්නට මුනිවරකිනවගල කියෙන ආන කිසි දේකට උත්තර දෙන්නේ. නිහඩව සිටීම. ෆිස්ටැන්ඩ වඩාත් සදුසු පදේ තෝරන්න වෛද්‍යවරයාගේ නිල නිවස රෝහලේ රෝහල්. පිහිට අතිව රෝගීන්ගේ සතුටැට හේතුවිය පරිගණකයෙහි පරිශ්‍රමයෙහි පරිමාණයෙහි පරිස්්‍රයහි. පරිගන කියනක දන්න තිබ නිලනිස රෝහල් පරිගණකයක් බෛදධවරයාගේ නිනිහතියෙන් බෑන්නේ ඒනඟ අපිට අන්ගරන්න පුළමවා. ඊලාඟදරම පරිශ්‍රමයෙහි ඔන්න ඔය වචනදයක සහරමවිට දරුවන්ට පැටන පරි්‍රමය පරි්‍රය මයන්න වෙනස්වෙන්නේ පරිස්ශ්‍රමය කිය කිවොත් පුතේ ශ්‍රම කියනකට පරි උපසාර්දය. එතකොට ඉතා වෙහෙස කියන එකයි පරිශ්‍රමය කල කියන්නේ පරිමාණය කියන්නේ පරිමානයක් නකුතේ ප්‍රමාණයක් අන්නේ පරිමාවක ලැපි කියනු පරිමාය මැනීමක් පරිශ්‍රය කලක කියනකුතේ අදාළ භූමි ප්‍රදේශය රෝහල් පරිස්ශ්‍රයකියව්වොත් රෝහලටයි තිබිම පාසල් පරිස්ශ්‍රයකව්ුවොත් පසලටයි තිබ්බිම අන්න එක නිසා වඩාත් හරිෙන උත්තරේ පාසල් පරිස්ශ්‍රයෙහි අංකහතර සාහිත්‍ය උලලට පොත් ප්‍රදාර්ශනයක් ද සංවිධානය කෙරිණි දැන් ඔන්න උලල කියන එකේ ලයන්න මූර්දහජල මේක අගට යොදල තියෙන එක හරිද කියලා ප්‍රශ්නයක් පුතේ සාමාන්‍යයෙන් සමාජය කතා බහත් තියෙනවා සමහර ඇ තර්කදන උල කියද ලෑුග එකක් එක තැනේදදි ලායන්න මූර්තග වෙන් ෝවනේ පලවිදිනි ලයන්න එහම අදහසකුත් තියෙනවා සමාජී. දෝෂුව බදෝෂල ල කියන එක मර්ධ जල මුලට තමයි තියන්නේදබධ जල පළගෙන් අගට ධන්ත जල නම් හරි කලා ප්‍රශ්න ඇතිය වන දරුවුණයක දන ගන්නෝනකා මුලද යට තමා පිළිගත සම්මතය වුණේ පස්සෙ කාले මහච මී බලගල්ලසර් කරපු පර්යශනයකින් මේ උල කියන වචන සිංහට विදිලාවේ අප බංස භාෂාව उල්ලෝඩ කියන වචනයෙන් කියලා තුමා දස් දක්වන එ නිසා ඒේ අගතම ඉද්හ මහ ප්‍රානකුරක් ඉරු ටාට ඩඩේශල්ල මහප්‍රාණ ආ්‍ය නිසා ඒ ඩහවෙනුවට ගන්නල මර්ත ගැවෙන්න ඕනේ කියලා ඇතුමාත් එතුමගේ පර්වයේෂණ ග්‍රන්ථයක කරුණක් ඉදිරිපත් කර. ඉතින් බොහම වේෂ මහන්ශ්‍රලා පර්වේෂණයක් කරන්න බලගලස් සරය වෙනකොට ලංකාව හිටපුවාගවිද්ධා පිළිබඳ හොඳ මහාචාරවරය ඉ නිසා එතුමාගේ අදහස පර්යේේෂණ සනාත කරපු නිසා ප්‍රසිද්ධ වනාා කියනවචන අක්ෂර විාසය ඒක නිවර්දි විදියට පිගන්න ඒ නිසා දැන්ලේකනවල පුතේ උල කෙල න්න අගලා යන්න මූර් දෙජ එසම මේක මේකේ තියන ඔය මූදල දිම හරිය සාපේක්ෂව ප්‍රතිගාමීව සමගාමීව සාමකාමීව සාහිත්‍ය උලලට සාපේක්ෂව පොත්්‍රදර්සනයක් ද සංවිධානය කෙරණී එහම දැම්මත් ඒකේ අදහස්සඒ දැලපෙන්නේ සාපේක්ෂව කළ කෙන පුතේ සමානකොට බැලීම කියෙනෙක්කයි ප්‍රතිගාමී කෙන විරුද්ධ සමගාමීව කන එක්ව ගමන් කරන සාමකාමීව කල කියන්නේ සාමයෙන් කටයුතු කිරීම ඇත සාමහිට කැමැති එත ගොට අපිට මේකට වඩත් ගැල පෙනන පුුතේ සාහිත්‍යවල ලට සමගාමීව පොත් ප්‍රදර්ශනයක් ද සංවිධානය කෙරින්ඟ සංවර්ධනය මැනීමේ ඇතැම් යල්තන ගොස් ඇති බව විවේචනය වේ සංවර්ධනය මැනීමේ ඇතැම් නිර්වචනයන් නිර්වාාධකයන් නිර්නාහකයන් නිර්මාණයන් ඇතැම් නිර්වචනයන් යල් පැනගොස් ඇතිබ නිර්වචන කියල කැනකුතේ යමක් පැහැදිලි කිරීම සඳහා කරන අර්ථ පැහැදිලි කිරීමට අපි කියනවා නිර්වචන කියල කවිය ගැන නිර්වචන කවිය යනු හොඳම වචන හොඳම පිළිවෙලට යෙදීමයි ස් කොල්ඩිච් කව හමකිව්. ක කොට ඔන්න දන්වාට මතක් වෙනවා මෙත නිර්වචනය කැහි නම් මකක්ද මේකන් කරේ මේක කවය පිළිබඳයම් හැඳින්වීමක්. සංවර්ධනය මැනීමේ ඇතැම් නිර්වචනයන් යැල් පැනගොස් ඇති බව වේචනයේ තකොට නිර්වචනය කෙකර මේකට ගැලපෙන වදද කියලා ඔන්න කොඩි ගැටලුුවක් කියෙනවා. ඊළඟට නිර්බාධකයන් නිර්බාධක කියල කියන්නේ බාධකවලින් තොරත් නිර්ාධක බාධකන නිරුප ර්ගතයන ාධකයයක් කියල කියන පුතේ අ හිරැක් කෙනෙ කෙනෙ කොට බාධක වලින් තොරෙ තුර සංවර්ධය නිර්බාධක එගනිකන් වචන අර්ථයනිකන් එච්චරම ැලපෙන්න්නේවාගේ නිර්ණායක යන් මොනෝද නිර්ණායක නිර්ණායක කියලා කියන පුතේ දැන්මොන්න පයාල කතික තරගයකට සහභාග වෙන වන්නම් ඒ කතික තරගය ලකුණු දෙන්න කොහොමද එතට නිර්ණායක වෙන් කරනවා අන්නවෙන්න මේ අංගචලනයට මෙච්චර යන්න එක නිර්ණායකයක් මොගේද ඔයාලගේ කතන හැකියාව මැනීමේ නිර්වචනයක් අංගචලනයට මෙච්චරයි හන් උස්පහත් කිරීමට මෙච්චරයි ලපුන් එට පස්සේ පරුුණ රසවත්ව ඉදිරිපත් කිරීමට මෙච්චරයි. ආරම්භය අවසානය ඒසිියල්ල සංවිධානය කර ගැනීමට මෙච්චරයි ඔන්න රකුණු එහම පොඩස් කරනවා. ඒවත් තමයි වාලග කටිකත්වය මැනීමේ නිර්ණායක අන්න එහෙෙනම් පුතේ සංවර්ධනය මැනීමේ ඇතැම් නිර්ණායක යන් යල් පැනගොස් ඇති බව විවේචනය වේ එකත් ඇත්ත සංවර්ධනය මැනීමේ නිර්ණය කළ එකත් වන පුතෙවේ ලද රුමරන අනුපාත හා මාතෘු මරණ අනුපාතය ප්‍රමාණය වැඩි අන් නිර්නායක සංවර්ධනය මැනීමේ එහෙම නම් ඊරට සංවර්ධනය වෙලා නෑ කරතම ගත් එහෙම ඒවා අඩුනම් රට හොඳයි සංවර්ධිතයි දැඟගේ යල්පන ගිහින්න ඇයි අපේ රටේ පුතේ ලදර මරණුපාත මාතතුර මරණඩු පාත දැන් අඩු හැබැයි රටදිරු වෙලා නෑ සංවර්ධනලා නෑ වුණනාට අන්නන්නේ ඒකයි මේ කියන සංවර්ධනය මැනීමේ ඇතැම් නිර්නාායකයන් යල්පන ගොස් තිබ වේචනවේ එන්නේ විේච නිදිරිපත්ව වෙන නිර්මාණයන් කියල කියන්නේ එම කළුතෙන් සිිතාාබලා නිර්මාණය කිරීම එන න්න අංක හටන්නේ අංකතුන ඊීන සෑම පදයකම අක්ෂර වි්‍යස්සය නිවැරදිවජදී ඇතිපද පේී තමයි ගොඩක් දරු වරත්ද ඒවරදින්නත් හේතුවත් තියනවා එකක් තමයි පුතේ අපේ භාෂාව තියන තත් සම වචන සහ තත් භාවචන තත් සම වචනවල තමයි ඔය අක්ෂර විඤ්්‍යාසිර අපට ගොඩාක් පටලවෙන්නේ තත් භව වචනවල හම් අක්ෂර විඥ්‍යාාවසිේච්චර අමාරුනය හේතුව තත් භව වචනවල තියන්නේ සුද්ද සිංහල හෝඩිය තිබුණු ස්රාකරු දොලා හා ව්‍යන්ජනකර වි සයිවිතරයි තිස් දෙයි. පනරුසෙද හගු ේ දසවේ කිය ල ව සංගහක තුරයක නිසාසක සදදාඩු. නත ෝදියකුතේ පට න හැක් ේස සිංග ලෝරේ පන සතරත් බල සබද වැඩින්. එත කොටතමයි අක්ෂර වින්න්‍ය අ නිවරදය භාවිතකකිරීමේ ප්‍රශ්න වලට අපි මුණන ද විශේෂ අපිට අදකතේ ප්‍රතික්ෂේප කරන්න බෑ අපේ භාාව තත්සන වචනත් තියනවා තත් බව වචනත්තියෙන් මේ දෙකම භාෂාවයි භාකයෙන.ඒ නිසා අපි මේසියාල්ල හොඳ භාෂා දැනු මක් සහිත. දරුව කොඳ බාසාධන මක් ස හිටමාන වක් පිදිට ක්ෂර විංඥාස නිවැරන්දිව අපට පුළුවන්කම තියෙන් ඩෝන් අක්්‍රවිඥාසය නිවැරදිව දැනගෙන අපි ඉන්න ඔවන් ැ මෙදන තියෙන ගොඩක්වේ තත් සමවචන තත් සමච අන්්‍රෝගන්න එකක් තියෙනොමක්ද සකාර පැත් භාාවචනත ධන්ත ජෙස විතරයි තත් සමවල තමයි පපුතේ මෘර්දජ තාලුජ සකාරතියන් මහාප්‍රාණකුරු තියෙන්නේ තත් සම පදවල තත් බවවල මහාප්‍රාණනෑ ඔ නොය වගේ කොටසක් අපට අතුර ගන්න තියන් ද මේකද යෂ්ටිය ඔන්න එක ටියන්න මහපාණ අන්න ඒක වැරදි යෂ්ටි කියන එක ටී අල්ප්‍රාණයි මහාපාණන්න නෑක මතතුරු බාසාගත වචන ඇස්තත් සම පාදයක් දෘෂ්ටිය කියන එක තේ වගේ දෘෂ්ටිය කියන එක පුතේ මහාපාණවෙදි නෑ දෘෂ්ටිල් කලා කියන්නේ දෘෂ්ටිය ටයන්න අල්ප්‍රාණයිඒකට හේතුව සංස්කෘති බාසල් ෘදධන්තපදයක් දෘෂ් කියන ක්‍රියාධාතුවට තී කියන ප්‍රත්්‍යයකතු වෙන්නේ. ක කියනකට ී කෘති ශර කියනකට තිී ස්ෘති අන්නේේ හැතන කෘධන්ත දෘෂ් කියනකට ී දෘෂ්ති. සකාරයම් අවසංගන ක්‍රියා ප්‍රකෘති වලිපුතේ ති ප්‍රත්යකතු වෙන කොට ඒක සිද්ධ වෙන වෙන සක්කනවරත්ත නැත්තන් ී සබ්දග ටී බවට පත්වෙනවා. ආ්‍යේත්ත ධන්ත ජැත මූර්දිජට බවට පත්වනා එතකොටඒ මර්ද ජයන හබ ඇතියන් අල්ප්‍රාන නිසා එනැටයන්න අල්ප්‍රාණයි. ඒක මෘර්දජ නිසා ඊට කලින්ත සයන ද න දෘෂකනකට ැ ල ල ස ඔන්න හමයි දෘෂ්ට කියන වචන හැදන්න. ඒක නිසා ෘෂ්ටි කියෙල යද මහාපාණලියන්න එපයක වැරදිල. විශිෂ්ට කියනක හර. ඒක හැදන්නේ ශිෂ් කියන එකට ඇත ප්‍රාතිය කරදන්ත අර තයන්න ටයන්යන සාකාරය නිසා. ඇතකොට ිස්ට ශිෂ්ට එසයි ටනන්න තල්ප්‍රාණයි වියපසර්ග දම සිිෂ්ට පාපිෂ්ට කියන එක ටයන මහප ප්‍රාණයි. ආයක හෙතුවත් තියන දැන් වල ප්‍රශ්න ඇති ංන් අර හැම තැනකම. මූර්ද ජසයවලින් පස්ස අල් පප්‍රාණටෑයනම ය යෂ්ටිය කිය ල් පප්‍රාණි දුෂටියයාල් පප්‍රාන විශෂට කියනගේ ත පප්‍රාණකම හරයකිව ඉතින් පාපිෂ්ට කියනෙ මහප ප්‍රාණ වෙන්නක හමද තින ප්‍රශ්නය නිසා මයි සි හ ප්‍රසන. එකට තපතේ ම ක තත් සමන මෙතන තියන්නේ ඉෂ්ට කියන තද්ධිත ප්‍රත්තිය ත ම ප දන තියෙනවා එක ඉස්ටයෙන් ප්‍රත්තිය ඉෂට ප්‍රත්තියේ තයද මහාප්‍රාණ ඒනිසා අන්න ප්‍රත්තික තිවෙන වචන බල අගට අයන්න්න අනිවාරින් මහාප්‍රාන වෙන්ඩෝ පාප ඉෂ්ට පාපිෂ්ට ඔන්න හැදනවා ධර්මයිෂ්ට ධර්මිෂ්ට ගෂට ගේේෂට කනිිෂ්ට කනිිෂ්ට පස්සේ ශරෂට ශ්‍රේෂ් අන්න න හ. ායි खा වර්ට රන්න බැත පහැදිලි खाණජ කනිජ කියන के नියන්න මෝර්දලියන් නෑ කණනි සම්පත් කෙනනක නධන්ත जाए එනිසා වැරදි තුරුව හරි කටය කල කියන්නෑ अල්ප්‍රායි खේදනය හරිමර්ධනය වැරදි මර්ධනය ඇති දයන්න මහා ප්‍රාණ වෙන්න වර්ධනය ඇති මහාපరాණයි වර්ධනය මර්ධනය තිපතේ දන්න අල්ප ප්‍රාණයි මර්ධනය ට කොට්තාාසය හරි ප්‍රගමනය හරි ප්‍රතිපාලහරි සිිගගාමී හයි විීරෝධාර කියනකොට මහාප්‍රාණදායන්න හිතු වීර උදාර උදාරකයෙන් කොට පි අල්ප්‍රාණදායන්න ले කනය කියනකොට නයන්න අල්පප්‍රාණයි විශ්මය කියල කියන්නෑ විශ්මය හල් සෑන ධන්තයයි විශවය කිය දින තාලුයයි ආभाෂය කියන්න ආभाාසය ධන්ත जෙස ඔන්නහහි නම් මේවගේ දවාලට මොහරි ගැටලු තියෙනවනං ලකුණු කරගන්න අවසානය අපේවාට වෙලාවක් දෙෙනවා ප්‍රශ්න ඉදිරිපත් කරන්න එනිසා එව ලකුණු කරගෙන මට මගතින් සියල්ල කියවෙන් නැතිවේ පුතේ එ නිසා ලකුණු කරගෙන විර වෙලා අවසානවාට ප්‍රශ්න කරන්න පුුවන්. ඉ ප්‍රශ්නයට පියමු විරාගය චරිතය මාරුත්තය විරැක්‍යාව මේ වචනවල දෙවන ආපුරේ අන්තර්ගත පිල්ලම අනු පිළිවෙලින් දැක්පෙන වරණය තෝරන්න පල්ම් පිල්ලම් පිළිබඳව ගොඩාක් දෙනෙක් අවබෝධය නිවර්දිව ලබාගෙන නෑ පිල්ලමක් කියන්න මොකක්ද පිල්ලමක් යනකු අපේ භාෂාවේ ව්‍යන්ංජනක්සර ස්භාවය හල් ලකුරු ආන්න ව්‍යන්ජනක්ෂර වලට ඕනෑම සරයක් එකතු කරන්න පුළුවන් අන්නහෙම එකතු කරන කොට ව්‍යංජනය ඇතුළේ සරයක් තියෙනමක් කියලා අප අඳුරගන්න සංකේතය තමයි පිල්ලමක් කියල කියන ඔන්න පිල්ලමක් කියමකක්ද ව්‍යන්ජනයක් පවත්නා ස්වරය හඳුනාගන්නා සංකේතය පිල්ලම නම්බී ආන්‍ය නිර්වචනය අනුව දැන ගන්්ඕන කාරණ දෙක් තියෙනවා මොක්ද එහහිනම් ස්වරකුරුවට පිල්ලම් ඕන වෙන්න නෑ ඇයි ස්රකුරුවඇතුළ ්‍යාජනෑ ස්වරකට පිල්ලම් ඕන වෙන්න ස්වර පිල්ලම් නෑ ඒවගේම තමයි අනිත්තක මොකක්ද ව්‍යංජනකුරක හල් කිරීම ස්ොරයක් නියෝජනය වෙන්නේ නෑ ඒනිසා හල් කිරීමක් පිල්ලමක් වෙන්නේ නෑ හරි ඊළඟට දැන් අපි බලමු විරාගය දෙවනයකුරේ හන්නේ ත්‍රා්‍රී රූ කල සබ්දවින් ත්‍රා කියනකොට අපි දන්න අතන දිකුේ ඇල පිල්ද හරි පලමනි වරණ යල පිල් හරි චරිතය කියනකොට කෙටි ඉස් පිල්ල හන් ගල පලිනිිවර්ණය දෙෙන එකත් හරි මාරුතය කෙනකේ රුග කියන එක කෙටි ඇද පිල්ල ඔව අපට ඒ වගේ පේනවා අ නමුත් ඇද පිල්ලේ ස්ොරයමොකක්ද ඇකාරය ර්ෘත්තය ද එක ර්ර ඇතය කියල කියන්න නෑ අන්න නිසා ඒ අකුර උචාරණ වෙන ගොට එන ස්ොරයෙකු තේගන්. උත්සරය නියෝජනය වෙනවනම් ඕනම පිල්ලමකින් ඒ අපි හඳුන්වන්නේ ප පිල්ලක් කියන. උසරය නියෝජන වන පිල්ලම පාපිල්ල. එනිසා මාර්ුත්ය කියන එක මෙන්න මේ අපට පෙව්නට නිකං ඇදය වගේ පෙවනට මේ ෑදේනවෙේ. දිලිසෙන සියල්ල රත්තරන්න නොවේ. ඔල් Britishසා.ග තක නේදී මේ සෙක්ස් පියර්ගේ නාටක තිබිච්ච එකක් හරි මාරුත්තය තකට ඔන්න නම් මේක ඇදය විදිට ගත්තොත් අපි වැරදි හනම් එන්න පෙලවිනි වාරනකුතේ වැදදි කෙට ඇද පිල්ල ෙන තියන්නේ ඒ යිතර හට ලන්න ඔන්න දෙව කට න ඇල පිල්ල හරි කෙටිස් පිල්ල හරි මාරුතයගෙනගේ කෙටි පා පිල්ල අන්න හරි විරැක්ියාව කෙටි ඇද පිල්ල හරි අය මේ ඉතිරිය බලන්න දෙයක් නෑ ටි පිල්ල තිවා දර්ද ඇද පිල්ල කට නෑ එතකොට ඔන්න ෙනම් වරණය වෙන්නේ දෙවෙනි එක. ලව නැත යන පද යන්තර්ගත භ්‍යාජන අක්ෂර වර්ග වෙනයේ. මෙතන තියෙනවා අක්ෂර උපත් ස්ථානන් වපුතේ වර්ග කිරීම. මේක තියෙන මොනවදකුරු. ලානත ලානත මේකේ ල තියෙනවා අපි දන්නවා මේලා න ධන්තගයි. න තියෙනවා? මේක දන්තජයි ත තියෙනවා මේක දන්තජයි ධන්තජාකුරුත් තුනක් තියෙනවා හරි ලාවනත එතකොට ඔන්න මේ වචචනය තියෙන අකුරුනේ අපෙන් අහන්නේ දැන් අපට මතක තියන්නට ඕන අක්ෂර උත්පත් යනු ස්ථානුව වර්ග කිරීමේ දී ධන්තජාකුර මත තියයාගන්න අපි මෙහමයි තුනලා සා ධන්තගයා ඉලුක් කියෙන ඉලු ඉලු තුන කිව තවර්යක්කරු ටික තාතදාධනද ලෑස ඔන්න එහෙනගේවා ධන්තජාකුරු පතරතියාගන්නකුතේ ෙම අපේ අහන් මෙතට වර් තියනවා හැබැයි පයාලගේ පෙළපොතේ අකුර උපත් ස්ථාන අනුව දාලා තිබුණේ මට මතක හැටියෙන් ඕස්ටජවලට නමුත් ව අකුර ඕෂටජවිලට අයිති වෙන්නේ නෑ ති බල මකද ගන්න ල තුර ල ද කෙලකන්නේ ධන්ත ඕට සबයක් दජාකරා කියනකොට දත් සහ තොල් දෙ මඕනක උච්ාර ක බල පුළ නෙනෙකට දත් සහතොල් දෙේමද යටිතල ගැටෙන ඔව එහි මුණම තමයි ශබ උච්චාරය වෙන්න සහ ඒවා ධන්ත ඕෂ්ට ජක්ර එතකොට ඔන්න මෙතන තියෙනවා? දන්ත ජහා ඕෂ්ටජ කියලා වරණයක්. තැ ඕස්ට දැම් අමංකිව නිවැර දිහෝ වඩාත් ගැලපෙන මෙතන මූර්ජක්සර එකක්වත්න මර්ධ ජක්ෂ්‍රමනාද පටස්කල මතක් වෙන්න්නු මර්ද ජක්සර ඉරු රු ටාට ඩාඩ නෑන් රේශල ඉරුටු රශ්ශාලා මූර්ධජා ඉරු කිව්වා රු ඉරුට කියන්නේ ටවර්ග අපුරුටික තාට ඩාඩ නෑ ්‍රේශල් ඉරුරශාලා මූර්ධජා මෙතනේ වන නිස මූර්ජක්ෂරණෑ. ධන්තජ තියෙනවා. ඕස්ජ දැන්ව ඔස්ටජ වලට යන නිසාපි බලමු ැ දන්තෝෂත්‍රිතමා නිවවැරදිව නමුත් ෝස්ට්‍රජ තියෙනවා කන්ටහජ හාමූර්දය ද මුූද මෙතන බැරුවන අපි එනිසාන කන්ටජක්හමනාද කටජක්ෂර වෙන්නේ අකවක් ගහස් කන්ටහජා ආ කාක ගාගනග හ අහඒව කන්්ට ජමතනව එකක්වත් නෑ. තාළු ජහා ධාන්තජ තාලුජෙවෙන්නේ ච වක්ග ජසා තාලුජා ඊ චා අන්න තාලුජ මෙතනවන හිනම් මෙතන පපති වඩාත් ගලපන උත්තරේ අංක දෙක හරි එල කා රදී පිළි වෙල මේකතිින් අප දන්න අආකාරදි පිළිපුති තොරන් මෙම ප්‍රශ්න අප විභාගදී සමහර දරුවය මේ මේ හෝඩියආ පහු ලියාගන්න අපරු හැටම මේ පෙන කරටු සටහන්නගේ ගඩත් සහන වෙලාවක්්‍යය නවයි මන දම මේ බණඩු සරත් චන්්‍ර සේකර සුරවීර සැබිහල ැ මේ එකක තියෙන පුති සකාරයෙන් තියෙන්නේ එතකොට ඒක නිසා ඒක ස්ොර හයක්ක් බලන්ඩෝනේ මෙතැනස් මෙතැන සේ මෙතන සු සෑ ඒන්න මෙතන මෙතන ඒ මෙතන වූ දැන් අපි ඒ කියන්න ආ මන්න නෑ සෑ ඉහ හිතන වැරදි ඒක නිසාඒ වේවාරන න තියක් එක ැන වැදිල හද හයාගත්න්න ඒක වැරදියා ගනක හිතන්න එපා අයි ෝදියල න් ෝ නයකට ඒ මේක බලනවා අප ආරච්චි සිලිින්දුු පුංචි මැනිකා බුන්. දැන් මේක සිලින්දු අර්ගක්ෂරයක්න යරලව ශශෂා අන්තිමටයන් ඒ අැයිනිකුතේ පුංචිමිකා බුණන් එඩෝන නිසාවුන්න අප දැන් හෝඩිය මතකයින මේ පා බර්කින අවර්ගාක්ෂර් පාප බාබම පවර්ගිවක්ෂර් ඒදකමතිය හැබැයි සිලින්දු වෙන්නේට පසෙසා ජරලව කියලා ශෂා අන්තිමට ධන්ත ජෙසතිය. එනිසාවන්න සිිින්දු ශර ලාතියන ර්න ැර. මධ්‍යෙම දකුණ නැගෙන හිර දැම් එකේ පතියෙනවා වයන්නත් අවර්ගාක්ෂ නැට අරලව ඊට කාලි මධ්‍යම පප බබම දකුණ තතදදන අන්න ඒ නිසා වර්ගාක්ෂර තියනවා අවර්ගාක්රයක්ත්මත මුලට තියෙන වු එකත් වැරදිහෙන් වන්න බෑ ගාල්ල දිගන පොළොනැරුව මහනුවර ගාල්ලක ගඟ දිගන තතදන හරි පප බබම හරරියාන්කොට හතර වරණය තමයිපතේ මේකේ නිවැරදිවෙන්නේ අනුක්ත නම් පද පමණක් යෙදී ඇතිවරණය තෝරන්න වන්දනනාකරුවන් තැරැව් කරුවෙකු මවක ලන්දේසිී එතකොට මේකේ අපි අනුපත උත්තරූප හා නුත්තරුප සිංහල භහෂාව නාම පදවල මෙන මෙහෙම මේ රූප බේදයක් තියෙනු අපි ඒක අඳුරාගන්ඩ ක්‍රමය හොන මතක තියාගන්නකුතේ ප්‍රාණවාචී වහුුවචචන නාමයක් නං අගට හල් නයන්න යෙදුනොත් විතරයි අනුක්ත වෙන්නේ හල් නයන්න නැත්තං අනුත්තවෙන්නේ නෑ උනු මතකයින ප්‍රාණවාචී බහ වචන නාමයක් අනුක්ත වඩ නාමුු අග හල් නෑන තියෙන්දෝ දැඟ ගිරව අටල් නෑන නෑන උක්ත රූපයක් ගිරව්ය අනුත් වන්නම් ගිරවුන් කෝටි අුත රපයක් බහවචන නෑ අගටල් නෑ නෑ කොටිින් ෙන්න්න අනුක්ත වෙන්න ගන්න එන වන්දනා කරුවවාන් අගටල් නෑන තියෙන අනුක්තරූපයක් තැරව් කරුගෙකු එතර තියෙනෙකුතේ අනිය මාර්ථ තද්ධිත ඒත් ප්‍රත්ථය එකතු වෙලා හැදෙන නාමයක් තධිටත්නාමයක් ඒ එක්ක් ප්‍රත්තිවික අනිය මාර්තයට දාන්නේ කවුද දන්නේ තරවකරුවෙක්කු ඒ එ අක් ප්‍රත්‍යයවලදිපුතේ ප්‍රාණවාචීය ඒක වචනවට වැටු නමන හල් කිරීම තියෙන්නේ උක්තරූපයට විතර. අනුත්ත වෙනකොට පුර්ෂ ලිංගනාමයක් නං ඒ පාපිල් එකතු වෙනවා ස්තුීංගනාමයක් නංහල් කිරීම ඉන්න. ෙදියක අන් ්‍ර නම ගැහැ ියක මවක දැරියක අන්න. එත කොට ඒ ස්ට්‍ර නාමයක අනක්තසවරූපය එ අක් නේවගේ හල් කිරමති බොත් විරයි උක්තරූපයයක් ති න තැරව කවකු අ හල් කිරමනය ඒනම් අනුක්තය හරි මවක අ නමයක් මවක් ති බලම උක්තරූපේ ව හල් කිීමමනය අනක්තරපයක් ලදේ සීන්ක ටන නතිය න යනදයක්ම අනුක්තරූපය හ. න ගන්න. නිවරනය තේ නක්ත නම් පද විතරක් තියනවා. ගොවයා නැවියකු හෙදියක බැති මත්තු ඒක මොක්ද බැති මත්තු කියෙන බා්ු න් ඒක අගටලන නෑ ඒනිසා කක්තරපය හෙගේ අනක්ත වන්නන බැතිමතුන් ක ෙන්න්න ඒකයෙකු හරි පාටකයන් හරි සූරියක හරි ඇතැමෙක් අන්න ඒක ඇතමෙකු වඩ සංචාරක යෝ බහවචනයක් අගට අනලන්න නෑ කවී හු අගටන නෑ උක්තර රපේවා ියදුරා මගේෙක් රියදුරා කියනකට පුතේ උක්තරූ පනුත්තරුප නෑ එක දෙකටම පොදුයි රියදුරා රථය පදවයි මම ්‍රියදුරාදුටුවවෙම දන උත්තරු පනුතරුප නෑ ඒකත ප්‍රාණවාශීයක වචනනාම් පදවලට උක්තර පනුත්තුරප එන්නේ එක් අක් ප්‍රත්ථ්‍යාවචචතරයි මේවාගේ එක තිබ නොත් වවැලට කැමති තීරණය ගඩන්න පුළුවන් මේ අනුක්තයට ගන්නත් පුළුවන් උක්තයට ගන්නක් පුළුවන් අන්නේ නිසා ටදන් සංචාරකයෝ කවිී රියදුරාමගේියෙක් ය මුක්තරප සේ සල කන්න ොළුවවා ගැටලවක්නේ. හැබැයි මේකට වඩා වෙන කත්තිවුණුත් මේ රියදුරා වෙනුවට වෙන පැහැදුලිත්තරූපයක් තියෙන එකක් අපි තිබබොත් බමරු කියලා අන්නෙකට ඒකුක්තේ විතරයි එහෙනම් වඩා ගැලපෙන් පුතේ මේ ියෙදුරා තියෙෙනයි අන්නර්ක තමයි පැහැදිලිවම ඒ එකක්ත් අනක්තයට ගන්නඩ බෑ නිසා වඩා ැපෙන්න්නේ ගොන්න විදිේ ප්‍රශ්න භාගදවලට දිරිපන්න පුොල හ ඉළඟට මහල්ලාද ගමෙන් පැමිණයකු විය යුතුය යන වාකේ. ගමෙන් යන්නෙහි විභක්තිය කුමක්ද සිංහල භාසාාවේ විභක්ති ඇයාලා ගොඩක් දෙනෙක් විය විභක්තිය කියෙන ගැන තියනවා පෙරකම් කතු කරන සබ දැන්නාවද සබඳ අදර අලක් කෙන විභක්ති නාවය දැන් මේ දී ඔය විභක්ති පිළිබඳ අවබෝධය පුතේවාලගින් බලාපොරොත්තු වෙනවා මේක දැන් අපට ගමහල්ලාද ගමෙන් පැමිණියෙකු වියෝජුතුය මෙන මේකදී ඔය ගමෙන් කියන එක විභක්තිය තමයි යන්න නිසාම වාකයක තමයි චනයක වික්ති අපි රන්තුරගන්න පුළුවන්ගින් පාක්කර යෙදුනේ නැත්තන් විභක්තිය අඳුරගන්න බෑ පාක්කයක විභක්තිය යෙදුනාම ඒක අඳුරාගැනීමේ හැකියාව අපට තියෙන්න්නට ඕන ඉතින් මේක අපේ හනවා සම්බන්ධ විභක්තිය සම්බන්ධ යනෙකුතේ යමක අයිතියක් අගවන එක අන්න එමත්මම්බන්ධ වෙන්නන්නේ දැන් මේක ගමට අයිතියක් ඇඟ වෙන්නන නේද මෙම තිබබනන් අපේ ගමේ වැරේ මල්පිපී ඇත අන්නතකොට අපේ ගමේ වැැවේ වැැබ අයිට අපේ ගමට අන්න සම්බන්ධ භක්තිය අපේ ගමේ වැවේ බල්පිපී ඇත හැබැයි ගම මේ කියෙන කාධාරි භක්තිකතතියනවා අපේ ගමේ මිනිසු සිීටිතිට එතකොට මනිස්සු ගමට අයිති නෑනෙ එතකොට කාධර් භක්තිය ගම මනිසු න්වා මට අයිතිනෑ මනිසු ගම ඉන්නවා හ එතකොට ඔන්න දැන් සම්බන්ධ විභක්තිය. ඉවස්සගේකැන මගේ සහඳ ඔබ මගේ මගේ මට අයිතිී කල කියන් මේ මගේ දරවාගේ පාසලයි එතකොට මගේ දරුවාගේ පාසල. දරුවට අයිති දරුවාගේ පාසල දරුවාගේ සම්බන්ධි භක්ති දරුවවා මට අයිති මගේ එතකොට සම්බන්ධි භක්ති සම්ප්‍රධාන කළ කියනෙකුතේ කාට හරි දාන කියන එකට ප්‍රයඋපසර්ග එකට සම්මුක්සාර්ග දා අන යම් කිසි වාක්‍යයක අදහසක් මතු වෙන වනම් කාට හරි නම් නාේකට යමක් ලැබුණු බවක් ඒකනත් ැරන සම්ප්‍රධානවි භක්ති යම් නාමයකට ලැබිච්ච බවක් අම්මා මට දෙහිකැපුවාය එතකොට මට තමයි ඒක ලැබුණේ එක නිස අන්න මට කෙනෙක සම්ප්‍රධාන විභක්ති හරි මම මල්ලීට පෑනක් දුන්නෙමි සම්පප්‍රධාන විභක්ති බස්වල ගහල තියවා ගැබිරි මාතාවන් සඳහාෙන් කර ඇතඒකොට එක ගැබිරි මතාවන්ට ලැබෙනවා සඳහා හැබැ විභක්ති ප්‍රත්තියක් නෑ සඳහා වගේ නිපාේ තිය එතකොත්පු ඒ එක සම්ප්‍රධාන භක්තිය තමයි හරි ඉර පස්සේ වන සම්ප්‍රධාන ආධාර විභක්තිී කළ කියන්නේ යමක් පවතින්නට ආධාර වීම යමක් පවතින්න මගේ මේසයේ පොත් ඇත දකට පොත්වලට තියෙන්න මේසේ ආධාර වුුණා එතකො ඩන්නඒ ආධාර විභක්ති බුදුන් වහන්සේ පාර්ලේජ වනයේ වැඩවිසූ සේක වනයේ බුදු හමුදුරන්ට වැඩ සිටිින්ද පර්ලය වන උපකාරුණා එතකොට පර්ලේය වනයේ කියන එක ආධාර විභක්ති මම කාමරයේ සිටියමි මං ඉන්න මට ඉන්න කාමරය ආධාරුනා තකොට එක ආධාර විභක්ති හිලක දැන්හිනම්ඒ ගමෙන් පැමිණියෙකු විය යුත්තුය අන්න මේ අපි කෙන පුතේ අවදි විභක්තිී අවධියත් කියන්න යම් නාමයකෙන් යමක් වෙන්වෙනව නම් ඒක අවදි අපි සීනුවනා දෙ වෙද්දී පාසලෙන් පිටවමු පාසලෙන් අපි වෙන්න්නුනා අවදි විභක්ති දැන්ඔයි එන් කියනෙම පුතේ නමත්තවත් අපේ භාෂාවේ භාවිතය නවා මේ කරන විභක්තිියයටත් එ කියනෙනෝ ඔය දෙකත් පැටල වෙන සමහර දරුවන්ට කරන විභක්තිිය මම පෑනෙන් ලියමි එතකොට පෑනණෙන් ලියම කියන්නේ අකුරු පෑනයෙන් වෙෙන් වුණා එහෙම නෑ ලියනවයි කියෙනන ක්‍රියාවට ම පෑන යොදා ගත්තා එක පෑන කරණයක් වුණා එතකොට එක කරණවී භක්ති පෑනෙන් ලියමි පැදිලියතිනෙ ේ මම පෑණෙන් ලියමි එක පස්සේ තමහර වෙලාට නේ වලට කියේන්දිම්ගෙන ගහනක් පයිම් අන්න එතකොටඒ අදහතමකක්ද කකුල්ෙන් ගහනගෙන ඇතිකට අවදින වෙයි ගහනවයිකෙන ක්‍රියාවට පාද යොදා ගත්තා දොනි එක කරන විභක්ති පාපැදියෙන් ගමට ගියමි පාපැදිය ගමටයන්ට කරණයක් වුණා කරන විභක්ති එට පස්සේ දැන්වන්න අවදදි අවදේදි වෙන්වුව එක වෙන්වීම මගේයා දුම්රියෙන් ගමට යැයි ආ දුම්රියෙන් යනවාලකොට දුම්රිය එතන කරනයක් මගේයා දුම්රියෙන් වැටයි අන්න වෙන්වීම කන්නව දිභක්ති එකම විභක්ති ප්‍රත්ථයනවාක තේ විභක්ති දෙකට යා දුදියෙන් ඇටයිෙන් වෙලා එනම් අවදි භක්වය යමින් යමක් වෙන් වෙනව නම් ඔන්නේ කවදි විභක් ළමයා පුටුවෙන් පණ මාට ිහිතල කිෙක්ක භක්තිය ලමයා පුටුවෙන් ප පෙන්වීමක් අවදිභක්ති ඔහු පුටුවෙන් මට ගැසුවේය වෙන්වීමක් නෑ බැහුවගෙන ක්‍රියාවට පුටුව යොදා ගත්තා අන්න එතකොට ඒක කරණ විභක්ති බමරා මලෙන් පෙනණි බොයි බමරා මලෙන් පැණි බොයි දැන් ෝක හිතන්න ටිකක් හිතල බැලුවමද මේ එකක දුන්නම ගොඩක් දඩරුව මේක තෝරනවා මේක කරණවි භක්ති බඹරා මලෙන් පැණි බොයි ඒක කොමද බයට ගන්නේ එක කර නෙමෙයි ඒක අවදී කරණයක් ම කොට වන්නඩ ඕනේ එහෙනම් බමරා යන යන තැන මල අරගෙන ගිහින් කියයල වෙන කොතනක හරි තින පැිබොන්ඩුවොන් එහමන වෙන්න බම්මර මලේ තින පැණි බොන්නේ අන්නෙතකොට වෙන්ව ීමක් වෙන්න පුත තකො ඒ අවදදිවි භක්තියටයියන්න ඇ ෙමතිව මම බටෙන් බීම බොමි අන්න එතකොට ටේමට ඕන ැකට ලා බොඩ පුලුවන් බට බීම නෑ ගොනමයික්න ක්‍රියාට ම බටේ උපකාර කරගන්නවා කරණය කරගන්න අන්න එතකොටඒ කරනවි භක්ති ඔන්නහෙදේ පොඩි වෙනසක්තියෙන්නේ එනං ඔන්න ගමෙන් පැමිණයකු විය යුතුය ගමෙන් කියනක අයිතිවෙන්නේ අවදිවිභක්තියට ඉම් පොකදද මත් රකුසා යන්න අයත් වනයේ ්‍රපුසා යන්න ඇත්වනේ මේක සමාස වර්ගය පුතය යහන් විභක්තිී සමාසයට විශේෂන සමාසයට අන්‍යාර්ථ අව්්‍ය දැන් මේකෙන් කෝකද ගල පින්හදිි සමාස වර්ග තියෙනවා පහක් මෙතන හතරක්ම තියෙනවා මෙතන එකයි නැත්තේ මොකදමතර නැත්ති දෙකාරාර්ථ සමාසය විතර අනිත් පාහරම තියෙන දැම්බද සමාහස කියන පද කෙටි කරගන්නා ක්‍රමයක් සමාසුව පද සංකේපෝ සමාස පද සංහේපෝ සමාසකල කන පද සංක්ෂික්ත කරගන්නා ක්‍රමය අපට වෙලාව සම්බාධ ගැටුවක් නගේ කමක් නෑතිින් කරගනයන්න වෙනවා මේ විදිට නැත්තම් ප්‍රස පත තු විරට බැව කක් ළ න්තමක් කර. සමාස පද සංකහයේ පෝමේ තමයි සමාසප පිපත හොඳ නිර්වචනය මාසකයන පද සංෂිප්ත කිරීම කෙටිකරගන්න ක්‍රමය සදි සමාතර වෙන සේකල් පද කෙටිකරගන්න ක්‍රම පහත්ති නොසසිහල ඒකෙන් විභක්්ති සමාසයද මත්‍රකුසා කියන ප තෝරගන්න බලමු දවාල සමාස කෙන දන්න හිදමේ දන්නක හිතාගමමේ ඉක්මනින් කතා කරන්නේ. වික් සමාසය න්දු ගන්න කොම පුතේ වික්ත සමාසය අන්ුරගන්නේ. සමාස පදේ තියෙනවා සමාසපද අපි විග්‍රහයක් කර ගන්න නොමකක්දම සමාසය කියෙනෙ කනේ විග්‍රහයක් කර ගත්තාම ඒ විග්‍රහයට අනුව විභක්ති අර්ථයක් මතු වෙනවා නම් ආන්නේ අපි කැන විභක්ති සමාස අපි කියවා මෙහෙම පනමල් අපෝක විග්‍රහරුත් මනාටද වනමල් කියන්නේ වනේ පිපෙන මල් ආ නෙතකොටේ අයධාර භක්ති සමාසයක් වීණක් වුනොක ග්‍රහ කරන්නුව මී පැණි මී පැණි කියන්නේ සමහර විග්‍රහ මී අන්ගේ පෙනවා මීියන්ග පැෙනවට මී පැණි කියන්නන්නේ ඒන ොකක්ද මීයෙහි තිබෙන පැණි මී කියැනෙ මී ඇස්ව බන් දෙන්න වදබන් දෙෙන හදන එකක් මීය මීයහි තිබෙන පැණි ආධාරීවක්ත සමාස් පසය ඉට කියනවා ප කල් පඩි විග්‍රහ කරම කලින් කළ පඩි අන්න එතකොට ඒ එක හදගල් දාගත් එක ගලින් විභක්ති අර්යයක් ෙන ගලින් ෙන එක කරන භක්තියන්න කරනු භක්ත ස මාසය මිහිදුම් එක විග්‍රහ කරනක මෙිහියෙන්න්න ගෙන දුම් අවදිවි භක්ති සමාසයක් ගුර වැටුත් ගුරුුවරුන්ට දෙන වැටුත් සම්ප්‍රධාන විභක්ති සමාසයක් අන්න විභක්ති සමාසයක් නම් පුතේ අන්න විදිර විග්‍රහ කරාම මුලින් තියන ඒේ මුල් වචන සමාසපදේ මුල් වචචනයට විභක්ති අර්ථයක් ඇවිල්ලා ඒ වික්ති ප්‍රාති්‍යය ලෝ වෙලා ප්‍රකෘති ීතුරු ෙන්ඩෝන් අන්න හමුණනවත ප්‍රකෘති හාගන්න කමත් සබන්ධවක් සහසයරන ක පපති ප්‍රකෘර්ති ීතරුුණාම අන්න ඒක වික් සමාහසයක් ැබනො ගුරු තම ප්‍රකෘර්ති ගරුගරන්ට දෙන වැටු ගුරු වැටු. ගුරුරයාගේ ගෙදර ගුරු ගෙදර ප්‍රකෘට ීතුරුෙනවා ැ ල ම එ වා පකු ර ක් ප ලො හෙම ක් සමා. මේ භක් සමාසයක් නෙවේ අන්‍යාර්ථ සමා අන්‍යාථ සමාසගෙන කියන්නේ සමාසපදය තියන වචනවල අර්ථය නෙමෙ ඒක හැබැ අර්ථය කිසිසේ තබට හිතාගන්න බැරි එකක් අහිම දැ සමාසපදයක්ද විභාගෙදවල්ට දැන් තරව තරු ත්තුත් මෙ ම ෝධ කර ගත්තත් හරි සමාසපද අර්ථය අප තේරීෙන් නැත්තන් සමහර න ජීවිතේ හලන සමාසයක් කෙන හෝත් අපි ජීවිත ලක පද හල නැත්තන් එම තියෙන පුළුවන් විභාෂයහෙන් වචනක හලන ඇහල නැත්තං සමාසයක් නඟ හන්නන්නේ තේරෙන්න්නේ අපි තේරෙන් නැති ඒකන්න අර්තයි එහිට තේරෙන්නේ හන්න හිනගේ කන්නේ ආර් සමාස අප දෙෙන දසස් දසිස්ෙ ලාහන ති තේරුම් කකද්‍යයක්කල මතකන ඒකෙන්නේ ආයකන්නේ අර්තයි ඒක තේරෙන්නේ දසිස් කෙනෙ දසඉස් ොළු දහයක් කෙනකින් හන කියර නමක් දස් කියන්නේ අ්‍යට සමාසයෙන් රාාවනට ඊළඟට ඔන්න වගේ අපිට නොතේරණ සිංගු වල්ලඟ කෙල දෙනවා සිංගහ වලග කියල කියන්නේ ස්ත්‍රයට කාන්තවල් සිහින් නිගක් ඇැත්ති සිංගුල්ලඟ අන්‍යාර්ථයි. සමාසවෙන්න යොදාගන්න වචනවල අර්ථයට හත් පසින් වෙනස් වර්ථය සමාසුනාට පස්සෙ බෙනවනගේ ගන්න්‍ය අර්ථයි සමමාසපද අර්ය පැදුල වැටහෙ නැත්තම් යින ොතෝ රන්නේ එක අන්න අර්ත සමසය මෙත තේරන මතරක් කුසා කිය ගන්න අර්ථන. විශේෂන සමාසයට විශේෂණ සමාසය කළ කියන්නේ නාම පද අපි අනික් නාම්පද මේකලද විේෂන පදයෝොදෙන අන්නම විශේෂන පද යොදල ටික ගන්නන්නේවා අපි කියනවා විශේෂන සමාසය විශේෂන සමාසය තියන ප්‍රබේද පහ විශේෂන පූරර්පද විශේෂන පරපද උපමාපූර පපද කුමාපර පද සංකයක් පූර්ව පද. ඔය කියන පහ තමයි විශේෂන සමාසය සමාස ප්‍රබේද එතකොට දැ මතල කුසා කියනයට දරුවනී මේක විශේෂණ සමාසයට අයිතිය එකක් මත් ්‍රකුසා මේක අදහමොක් දැත්තටම අප තේරුම් ගත්හම මත් කියන රාක්ෂයා මේ ගත්තොත් රූපකාර්තයක්න ඒ පැහැදිලින් මත් රක්කුසා රූපකාර්ත අනනෙතකොට එහිනාගේ රූපකාර්තය කළඳුරගන්න අඳුර ගත්තම රූපකාර්ත එන ඒවා සල්ල අයිතියෙන කොතේ විශේෂණ සමාසයටඒ රූපකාර්තය දෙන ඒවා බොහෝ විට ඒවා උපමා පෝරපද හෝ උපමා පැද. මේක උපමාවමකක්ද රකුසා තමයි උපමාව විස්තර කරන්න බලාපොරොත්තුන්නේ මත් ගැන අන්න එහෙනම් මත්වීම නැමැති රාක්ෂය උපමාව රකුසා එහනම් මේක විශේෂන සමාසයේ උපමා අපර පද විශේෂණ සමාසයක් මුතු දසන් දසන් කියැනෙ දත් එතකොට මුතු දසන් මුතු වගේ දත් අන්නතකොට ඒ උපම පර පදනවේ මුතු තමයි උපමාව එකක උපමා පූර්පද විශේෂ සස්සර සයුර උපමාව තමයි සයුර සංසාරය ගැන විස්තර කරන්නේ අන්න එතකොටඒ එක උපමා අපර පද මුව කමල කමල තමයි උපමල් උපමා අපර පද ඔන්න ඔයුගට ඇපති ඒක අපේ වෙන්කරගන්නු මතලක් කුසාස කියනක න්නම් යිති විශේෂණන සමාසයට අවේ සමමාස්සයට අතුන වෙන්න ඇයි අව්‍යේ පද කියන නිපාත උපසර්ග අව සමාස්සයක් කියන කුතෙනි පාතපදයක් හරි උපසර්ග පදයක් හරිමුල් වෙලා කෙටිකරගන්න පද අපි කියනවා අව්‍ය සමාසය කියලා. අව සමාසය තියන ප්‍රධාන ප්‍රබේද හතරක් යව්කූපන යව්වාදී ගණය කූ ආදී ගනේ ප අදී ගණය න ආදී ගන නිපාතයක් කෝපසර්ගයක් මුන් වෙලානම් අන්නේ කව්‍ය සමාසයකට අයිති. හරි සමාස පාඩමිතින්න්නේ ඔක්කම කරන්න වෙලාව මදි අි ලඟ ප්‍රශ්නේටයම් නිපුනය යන ප්‍රකෘති ප්‍රත්තියෙක් විට දධි ප්‍රති්‍යයක්පපුේ. ද නිරදිව දැක් වෙන වරණය තවරන්න මෙවා සංස්කෘති භාෂාවෙන් අපට ලැබුණු තත්සම පදවලින් ලැබුණු තද්හිත මේ ප්‍රථ්‍යපතේය පවාර්තේජය ප්‍රත්තිය. අන්න ඒ ය ප්‍රත්තියන කොට සංකට භාෂාවෙන් නමයක් තියෙනවා මොකක්ද නාම ප්‍රකෘතියේ ආරම්භකස්වරය බෘද්ධිවඩ ඕන ආරම්භක සය ගෘද්ධි වෙනවා ඉයන්නේ වෘද්ධිය අයි අයන්නේ වුද්ධිය ඉයන්නේ වෘරද්ධිය අයි ඕ කියනෙ වගේ බුරද්ධිය අව් අන්න විදිහට පුතේ ආරම්භක සරය බෘද්ධ වෙලා තමයි ඇතුවෙන් න ජයප්‍රත් එකතුවෙන කොට අගතින සොරයයක් ලොප් වෙනවා ලොප්නාට පස්සේක මුර්්දජ මෑන්න නැගතියන්නේ ඒ එක හල්නෑන් වෙනවා යිට පස්සේ හල් නෑන්න්න යන්න එකතැනකට යම්සේනවායි දිරිස හිම නිපුුණ කියන එකටය ඉයන්න වෘරද්ධිය අයි ඒයන්න න නියන්න නයි බවට පත්වෙට. හ එකොට නයි පුන්යය කියමේක තියෙනවා වජන දෙක්ව වෙනවා හතර නයි පූර්්‍ය කියලා තියෙන නමුත් නයි පූර්්්‍ය වෙන්න නෑ. ආරම්භ කර විතර වෘදධය නික දර්ග වෙන්න දෙෙන එක. නයි පූර්ණි කලා වෙන්නන. තැමුණ බානක උදාරය අවධාරය. උච්චිතය අවචිත්්‍යය. හුයන් අවියන්න වෙනවා සුන්දරය. සෞුන්දර්ය සුභාගජ සෞභාග්‍ය දැන් ඔය විදිට ය ප්‍රත්ථේ එකතු වෙනකොට පුතේ ආරම්භකස්වරය බෘද්දිිවෙෙන්ද ඕනි හරි එතකොට හිනම් මේ එකතුනම නිවැරදිවරණයය අංක එක නිපුුණය කියන්න නීපුුණ එක කියන්නෙත් නෑ නයි පුර් කියන්නෙත් නෑ නයි පුුණන්ය එක තමයි අංක එක තමයි වඩාත්තිි වැරදි ගැටලු තියෙනවා අනං ැිසාකා කරම ගේ ප්‍රශ්ේටය මම් පලව මුලින්දී ඇති ව්‍යාකරන ප්‍රවාර් ගේට ත් ද පදක් සහිත වරන තර ියකන ්‍රවාර්ගට ති ල මසක අව්‍ය පාද මොනවාද නිපාත් හෝ උපසර්ග මුල් වෙලා හැදන පුතාවගේ සමාස මේකට උපසාර්ගටිකන මතකතියෙන් දෝනි පසාර්ගටික මතකතියෙන් දෝනි පර අවස අනුනීදී අදී සඌූ අබි පිරිී උපාප පස් පිළි අතිපී ප්‍ර ප්‍රති අධිිය අභිහි සංනි් නි්නි දෂ නිර්දුර් පරිපරාම් උත්ඒ කුආෝ අපි කියෙන උපසර්ගටික සිංහල භාෂාව වර්තමාන භාෂාවේ භාවිත වෙන. ඒ ටික ආඩන් නැත්තන් න්නම් අපටට උපසර් ගගුරගන්න අමාරුගෙහි. බලමු සු පැහැදිලි පැහැදිලි කියන එකට සූපසර්ගය එනිසා ඔන්නමේත කුදුසූ කියන ර්ග පදක් වල හැන කුවාද ගනය ේ සමාසයයක් සුප පෑදිලි අවේ සමාස තා. අවමාන අව උපසර්ගය මාන කියෙන එකට එතකොට ඒ හරි. නොමිනිස් ඒ අර නෑදී ගන්නේ අේ සමාසයක් ඒ නෝ නිපාතයක්මස උපසර්ගයක් නෙමේ ඇබේ උපසර්ග නිපාද දෙක මේ නේවා අය සමාස තමයි. නොමිනිස් පිළිමල් එක පිළි උපසර්ගයක් ප්‍රතිමල්ලව කියන තත් සමය තත් බවේ පිළිමල් එ නිස්සාන්නේ එක මොකක්ද ප සර්ග පදයක් එය නිසා ඔන්න පුතේ අවද්‍ය සමාසයට මේ ටික ගැලපෙනවා කියගව තද්ධිත වලට පකුටුඔකුටු දොරටු කැසටු තද්ධිත පත්ය මේේ ප්‍රථය උටු නෙමෙයි අටු ප්‍රත්තය අටු ප්‍රත්තය අර්ථ දෙක කෙනවා එකක් බහු ලාර්ථය අනික ස්වාර්ථය තද්ධිත වලදී මේකේ වක් අටු වක්කුටු බහු ආර්ථය වක බොහෝ වූයේ වකුටු බොක්ක බොහෝ වූයේ බොකු අටු බොකුටු දොරටු කියන්න පුතේ දොරවල් බොහෝ වූයේ කියෙනෙක නෙවෙයි එතන තියෙන්නේ ස්වාර්ථයේ අටු ප්‍රත්තිය දොර මයි කියෙන දහස දැන් පියා අටු පිහාටු අඒ අටු ප්‍රතියෙන ස්වාර්තයට දොරට කියනෙ තිෙන ස්වාර්ථයෙන්න්නේ කැසටු කියන අපය කැටු කල කියන ගොඩක් කළවට කැස්ස අටු කැහැටු කැස කියන්නේ කෙට්ටු කියෙනෙකයි කට කැ කැසටු කියන්නේ බොහෝ කෙට්ටු වූයේ අන්න කැසටු ඔන්න එතකොට එහිනම් තද්දිතත් හරි නිපාත මෙන් ඔවු නිපාතපදයක් උපමවාචය නිපාතයක් මෙන් සේනකයා ගොයකු මෙන් බඩගාගන ගිය මෙන් සඳමන් අහිංසකයි වගේ උපමවාචය නිපාතයක් තුරු තුරු කියනක නිපාතකටත් න නිපාතයක් නොවෙන තරු තියෙනවා තුරු වැඩත් කෙන තුරකල් එතකොට නිපාතියක කත් පුතේක යෙදෙනවා අමරදේ හත්තයකෙන්. සසරවසනතුරු නිවන්ද කියන තුරු.ඒ නිපාතය තින් එතනපි ගත්තොත් සසරවසන ගස් නිවන්දකින ගස් ඒ මර්තය ඇත නන්නෑ. අන නිපාතේය නිසත් තුරු කියනක පුතේ නිපාතයකට හත් ගෙන් අන්න ගෙන් කියන එක? නිපාතයක් නෙවෙයි එහනම් මොකක්ද ඒක විභක්ති ප්‍රත්ථයක් අයියාජෙන් අක්කාජෙන් නැන්්ඩාගෙන් මාමාගෙන් නවුම්ගෙන් ුම්ගෙන් මගගේ නරගින් අන්න එතකොට ඒ කර කරන විභක්තියට හෝ අවධ විභක්තියට එන විභක්ති ප්‍රත්වයක් මෙිස මේක නිපාතපදයක් නෙවෙයි අන්න නිසා මේක නිපාතයක් විදිල අපට ගන්න බෑ වන් කියන එක ප්‍රධන්තයකටත් තියවා ප්‍රදධන්තයඒේ කියැනර වදිනවා ඇතුළු වෙනවා කියන එක අතීත ෘදන්තය වන් නිවසට වන් යම් දොරකින් වන් හුද බොවකර දොරක ඇතුළු වඋනාාද තෝට අන්න ඇතුළු වූ කියෙන දසවන් ඒ වගේම වන් කියන එක වගේ කියන එකටත් නිපාතයකටත් උපමාවාචී නිපාතයකටත් ඔන්න භාවිත වෙනවා හරි එතකොට දැම් මේ වගේ එනකොට නිපාතයටක හරි හරි සඳවන් ඇගේ හිවත එකොට අන්න වන් වගේ එනි සව නිපාතකට දැන්ඉහින් අගොන්න නිපාව ැබැයි ගෙන් නිපාතයක් නෙේ පපුරුවක්වයා බැස බසීකිනක පුරක බැස බැසීතල ගංගුලේ පින පින්න නාම කෝන වෝ පිද පස්ස බිද ලා කර බිඳ බැල්දොර බිඳ ජිය සිංහ බව නැග මම ගසට නැඟ ඇත බැලූනි පැමිණ නෑදෑයෝ නිවසට පැමිණ ආපසු යති අවුරුදු කාලයා පුහම එකකොට අන්න ඒවකත එඔක්කොම් පුරක් ක්‍රියා එනිසා ඔන්න මේකේ නොගැල් පෙනවච ොය වෙන්න පුතේ ගෙන් කියන නිපාත පදේ කාලාර්ථය සම්භාාවයක් ක්‍රියාවක් යෙද ඇති වාක්‍යකුමක් පුත බෙනගස්ව එතන මෙතර තියනෙ ගස්නත කියන එක විදි ක්‍රියාපදයක් අපි අපට හොයාන්ි ගන කාලාර්ත සම්භාප ක්‍රියාව අඒ කරුණු බිමසති මේනි සුද්ධ ක්‍රියාව බාවත් නොම නොයමින් ආවොත් අන්න සම්භාව ක්‍රියාවක් හැබැපුත මේ එක කාලාර්ථය නෙවේ. ආවත්කයන්ති අනිය මාර්ථයේ. ආවත් එන නැතන්නෑ. විශ්ි බවත්තය නවසාන ක්‍රියාවේ කාලයක් ඇඟ වෙන්නේ. කරත වෙනගායනා සරයේ අන්න මේක තිබුණ අපට ගුත්තිලගේ එකොට නවතා ගිගිරේ අස්සන ලෙසසිත් පිරියේ කැරකන් බිහිරියේ. ඇත්ත වෙන දාායන රී ක්‍රියාප්‍රකෘතියක ගට ත ප්‍රත්තේ දෙන කොට ඒ කාලා අර්ථ සම්භාාව ක්‍රියාවක් වෙනවා කරද්දී. උත්ලිම බැත්තෑ හාමුදුරු ලියනවා. බුද්ධල හොයා ගන්නගේපු මූසිල. කියල දෙමපියවන්ග අහනවා. ඕ කියල දකට දෙමපව කියනවා. සගයඒ ඇදුරා කිසිකාරයයට නොදුරා ගියනම බැහැරා කිව දැන්ඩැන් ඇත ඉඳරා. එතනින් බැත්තෑ හාමුරලි නපුතේ කියත උන් මෙතෙ පල. ආයේ ඇදුරු ගුත්තිල වැඳ ඔහු පදකමල තමා ආතතුකීය මුසිල් කියත උන් මෙත පළන්න කියදදී ඔවුන් මේ වචන කියද්දී ඇන්නේ වගේ තය ප්‍රත්වේදනොත් ඒක කාලාර්ථ අසම්භාවය ක්‍රියාවක් එට ඔඩ ෙනං ඔන්න මේකේ කාලාර්ථය අසම්භාාව ක්‍රියාව දිල තියෙන පුතයන්ක හතර වරණය තමයි නිවැල් අග දදාහත සිට ධනමේ ප්‍රශ්නල ඉරියන්ද ඇති කොටසේ අර්තය නිවැරදිව දැක්වන වරණය තෝර ති අවියෝජනය බව පුදුම සහගතය මේ වචනය හැදන්නේ යෝජනය ඒට වවපසර්ගෙ දැන් මහම අවයෝජනීය එක න අදී ගණයේ අ්‍ය සමාසපදයක් කරහම නවියෝග වනෝවියෝජනීය අියෝජනීය එම අ්‍ය සමාසපදයක් බවට පත් වෙලා තමයින්නේ එනම්ි එක අවියෝජනය බා කරපතේෙන් කල ොහැකි බව විියෝජනය කයන්නේ වම යෝජනය යන එකතු කිරම ියෝජන විපසර්ගක අර්ථ වෙනස් කරන ඇන හරි නිසාන්න අයෝජී බව කියන කපෙන් අහන්න වෙන් කරළන හැ අවිගීමට යෝජනවීම වෙන් කළන හැකි බව ව කළ හැ බව වෙන් කලන හැකි බව අසත්‍ය බවෙන් යුතුේ මේ හරියන්න පුතේ වෙන් කලන හැකි බව අෝ. සතතා ්‍යාසය මේ වචන වෙල හල න ොා. සතත කලකයන්නේ කාලා අර්ථවාචී නිපාතයක් නිරන්තරයෙන් කියන එක. සතතා ්‍යාස සතත අ්‍යාස සතතා ්‍යාස. නිරන්තර පුහුණුවට අපි කියනවා දැන් කවියෙකු සතුිය යුතු ගුණංගවල මේ කිඉදෙන ගත්තා කවියෙක් සත්වෙන ප්‍රතිභාව අස්ෘතභාවය යියුත්්පතිඥානයේ සතා අභ්‍යාසය නිරන්ර පුහුණුව වන්න නැතැන් කවයා නිකම නිගන්තිට කවියෙක් වවෙෙන න දැන්න සතතා අභ්‍යාසය නිර්මාණකරුවකුට අත්‍යවශ්‍ය වයේ නිරන්තර පුහුණන්ව පළ මේක මකද සත්‍ය ප්‍රකාශ කිරීම නිවැරදි අභ්‍යස නිවැරදිනමේ නිරතුරු අ්‍යාස කිරීම නිර්මාාත්මල දැ මං තු තම ුත්ර. ా කිය ా හ న හ ంక ంక చి ంా చ ැట క ా ස හ . තුදු ලාමක දරම බුද්ධාගම තියෙනු තුදුස් කියනෙ දා හතරක් පසලොස් ෑසට සොලොස් දාහත සතලොස් දහට අටලොස් අප හුණ හුම්මගේ ජාත ගටලොස ක්ෂෝ හිිියයක් ගැන ඊල්ඟට දහ නමේ අපේ නවලොස් කියන්නේ දහ නමට කියනෙ එකුන් විසිී එකනෑ එකක් අඩු විස්ත එක අඩ විස්ට ගැනේ දහනවයක් කනක තම නන්ව සංක්‍යාවවාචි පාද භහිදවලගෙන හයි ඒ ම යම වගේ අනෝ්‍ය වයෙන් සමී පකායන්සක බැඳී න පවත් න පද පේල තර ර තර කරන සාමානගේ ප්‍රාෝගක චුත්ත් හිතන් ලම ති න ම අර සම්මත ව්‍යා කරන අනුව හැදි චකත් නෙවේ මාලය කරාබ පාසලඹ මුද්ද මේඔක්ම සර ආභරණ විදරිගමු කොනේ ඒ න ම ල් පනරන ප්‍රසන ුට්ක් එක පා තරන්නෙ ඇ බිත් ඔරුවරක මේ දල මාලු අල්ලට ගන්න බිලේපිත් මාලු අල්ලන්න ගන්න ඔරුව මාලුුවල්ලන්නත් ගන්නවා හැබැයි ඔරුව මාලු අල්ලන්නම නැතුවයිතින් ඔරුුවේ ගමන්ගියන්නත් ගඟින් එතරවෙන්නත් ොරුව පාවිච්චි කරන ඔන්න ටක් හිතෙන කර කරගලෙන කර ගෙී කල ගැන්නතු මාලු අල්ලන්න ගත්ත පැරිිකාලේ තිබිච්චි උපරය කෝට වලින් හදාගත්ත ට තිය උපකරණයක් කරග අත්පිස්නය බිත්්ති සැරසිල්ල පාපිස් අත් ලේන් සුව එතන බලමු අත්පිස්නය මොකේ තියන අත්පිස්්නය තියනවා කෑමමේස වල බිත්ති සැරසිල්ල කෑමකාමරී බිත්ය සරසන්න තියෙන් පාපිස් ඒ එතනම තියෙන අත්ලේන් සුව අත්ලේන් සුව හැබැයි එතන විතරක් නෙවෙයි අත්ලේසුව අපි මිතරම ළඟතියයාගන්න බොහෝ වෙලාවල්ලට මත ඇැති පුංිකාලවාලගේ ඒක වසර දෙක වසරග ගන්න කාේ හැට්ට කටක් හල ේ මේේ ට එකක හරි ගවම හරිකුති පැතක එල්ල අති ලේස්සුේ සාකතිම වැැටන හින්ද. එතකොට එක නිතරම පි ළඟ තියා ගන්න එකක්. පාපිස් නිතරමි ළඟතියාගන්නන්නේෑ විිත සර සිල්ලත් නිතරම යාගන්න අප පිස්ම නිතරම තියගන්න ලේසුුව ත් පිස් ෙන ත් පිස් කල ත් පිහි විතර ය ගන්න ේස හටු පිව. ඒ නිසා ඔන්න මේේ අ අරුවටත් වඩ පුතේ වඩා ගැල පෙන්නෙකට ඔන්නො රණ අත් ලේෙන්සු කියනෙක්. කියට පොරොව පිහිය කැත්ත මේවා කියත කස් කපණඩ ගන්න අතු ක පණඩ ගන්න. පොරෝ දරපලඩ ගන්නවා පිහත් ගන්න කැත්තත් ගන්න. එනිසා ඔන්න මේකේ වඩ ගැන උත්තරේ විදිහට මට දැනන්නේ අත් ලේසු කෙනෙක තමයි අනිත් උත්තරවලට වඩා. හද පේලිය දක්වාද පදවට සසාමාර්ථ ෙතුම්න් පමණ ඇතුරලත් වරණය තෝරන්න අස නුබෙක්. නුබ කියනකොට සහර දරුව පට ගන්න සං්‍යකම තිබ ඔොන්න මතතියාගන්න ඒ අහස නෙවෙේ ඒ නුබ කියන මධ්‍යපුරු සේක වචන එතකොට අහස වෙන්නේ නෑ හරි අහස නුබ මුහුද සයුර හරි මුදර සයුර කියල කියන වට සිස වත කියන එක තේරුම් එනවා කීපයක් මොකක්ද පතකේ තේරුම් කීපයක් කිය එකක් තමයි වත කියලා මූනට කියනවා මික සිත වතකමලේ වතකමලේ ඔබේ වත මට නැගගේ සිහට එකොට අන්නම් වත මූුණට කියන අයපුතඒ වත කියලා කියනවා මෙම සුද්දු වත ඇඳී කත එතනක ඇන වත කියන වස්ත්‍ර කියන එක තත් බාවය ඇඳුම වස්තය රෙද්ද වත ඊළඟට වත කියලා කියනවා තවත් එකක් ඔය යම් කිසි ප්‍රතථයක්ත් නු ගමනය කරනම එකල අන්නන්නේ ගත් වත කියලා කියන පත හරි ළඟට මේ තවත් ගත්තොත්ත එහෙම වත කියලා වස්තුවටත් කියන කිසා ගෝත්තමීින් දෑගේ වස්තුව කිසා ගෝත්තමින් දෑගේ වත කතා ප්‍රවෘතිය අන්න ඔයි වගේ තේරුම් කීපයක්ත් තියනු හැබැයි එක වත්පුතේ එන්නෙ නෑ සිසි කියල කියන්නේ හඳට මූුණ හඳට සමාන කරන එක විෙනමිකත් සිුවනලෙක් වන ඇත තොටකුම හරුව එකන් මූුණ හන්දිර සමාන කරට මූනට හඳ කියලා කියනෑ වත සි දෙක සමාන නෑ වත කියන්නේ ඇඳුම විතරක්නේ මුණන විරක්නේ ඇඳුම දැම් ගථක පයකාවන රේෙට සිසි හඳට වත කියලා කියන්නේ ඒ නිසාවන්නේ එක සමාන නෑ උපුල් කියන්නේ කුසුම් නෙවේ කුසුම් කියන්නේ මල් වලට උපල් කියන්නේ මානිල් වලට උත්පල කියන එකේ තත් බවය උත්තල උපල් එතකොට ඒ වචනයපුතේ සමානර්ථයතුම් පමණක් ඇතුළක් නෑ නුවන්න නැන මෙතනත් පොඩි කේසගත්තියෙනවා නුවන කියනකොට මුෘර්ධජන ධන්තජන පර්ථ වෙනස්නු ධන්තජනදමොත් නුවන කිය ස නැන කියන ප්‍රජඥාවන් එකොට නිසයි ැපෙන්න්නේන්න නුවන කියෙනෙ තියෙන්න්න ඕන මුර්දජන ති බනන් හරි මුත් තට දන්තජන කියන රැස් අයකහරි මුෘර්ධජන කියරන කැන රස්මිය තමයි පවී නිපුනෑ හරි ප්‍රවීනත් නිපුනේ එකක සමානයි දවල ශ්‍රතහරි දවල ැනෙ සුදු ශ්‍රතකයනත් සුදු. ධන්ත දසන් හරි දසන් කැන දත්වලට තවමන්ගේ මුතු දසන්කය සිනා නොමසෙන් දසන් දක්වා පවිශය කරය තිීම. එතට ධන්ත දසන් නියත නියම නියතැක නියම ඇත්තමයි. මිත්‍ර සබඳ මහි මිහි. හි කියන්න ිහිහෝ මහිකැන පොලවට මිහි කෙත් කන පොවට ඊළං ක ඔනදැන් ඒකේ වරණ වචන සියල්ලම සමානාර්ථ විතරක් මගේ අපට පේවා නිරත නිතර අයනි කන්නේ හැබැකුතේට සමාන නෑ නිරත කාර්වයක නිරත වෙනවා නිතර වෙනවන මේ නිරත වෙනවා ඒකැන ෙදෙනවා කනකල් නිතර කියන්නේ කාලාර්ථවාචී නිපාත පදයක් න ඔබ ඒක කතා නිතර නිතර සිහි කරලා එකො ඔ නිතර ඉ කාලාර්ථවාචනනි පාතය නිරත කියල කියයන යෙදී. ඇතකට අන්නේ දෙක සමාන නෑ. අදර කියල ලවන්වලට කියන. රත් අදර සිරියා පරදන ්‍රූපෙප වටිනා නිමල කොමල තරුණ ලවන් කියනෙ තොල් අදර කියනෙක්තොල්. දිනර දිනිසුරු. දිනකර කියල කියන්නේෙ දවසති කරන්න සූර්යා දිිනිසුරු දින ඉස්සුරු දවසේ සම්පත ඒ කියෙත් සූරයා. න්න ඉති සම්පද ඩිවෙලා තියෙනෙ නේ දැනුත් අධි රශ්නකින් අපින්න ගුරු ඇදුරු ඔය සමානවත් තියන ගුරු වරයට ඇදුරු කෙලපි කියන්න. ඇැබැ නිතර නීරත දෙක වෙනස් ඒනම් උත්තර එලෙන්නේ අංකතුන ඊළඟටය මුලින්දී ඇති පදයට සමානර්ථයක් නොදන පදයක් අරග අනි ඇත්ත ඇතුළත් වරණය තෝරන්න සතුට තොස කලා කියවා හරි තොස සතුට තුට හරින්නේේ කළ ලවන් ගුණ නැබැලින් එක ලෙද ටුට සොම්නස රි සොම් නස එක විරධ පදේ දොම් නස සොම්නස හෝ සන්තාපය හනුවේ සිහිවේ සිහිවේ අම්මා. සතුොස කියන්න එත්පුතේ සතුට කියන එකම තමයි. ඊඟට රන් දැනතුර ඔන්න එකේ සමානාර්ථහරි රන්ටගත්තරන් වලට කනක කියලා කියන හරි කනක. මින එක තරුවකරුව නොපැනුනිය ඔබ දකින තුරා කනක රත්තරම් නෑයන්නකුේ ධන්තරය යෑ මුදලියන්නම තුතිය කසුන් කසුන් කියන්නෙත් රත්තරන් වට තමා ඒකඔය කෙලවරේ තින කාංචන කළෙක් ඔව කාංචන කියන වචන තත් බව කාංචන තත් සමයි තත් භවය කසුන්නඉළඟට ස්වර්ණ ස්වර්නණ කියනෙ තරත්තරන් වල තමයි එක තම රන් කෙලී ංචන රත්තර එතකොට එකත් හරි බ සන්ද චන්ද්‍ර හරි සෝමි ස්ෝමි කියලා හඳට කියෙන් සොමි කියරණින්කොට සෝමි හරි නිසාා කර හරි නිසාා කියන්නේ රාත්‍රිය කර ඇතිර රාත්‍රය ඇති කරන්නා නිසාා කර ඒක තත්බවය නිස කරු නිසා යුරු අන්න නිසා යුරු කියනෙ හඳට එතකොට චන්ද්‍ර ස්ෝමී නිසාකර දිප දින්නපති කියලා හඳට කියන්නේ නෑ දිනපති කියනනි සූරයාට දවස්සේ ප්‍රධානයා ස්වාමියයා කෙන දහස්ස සූර්යා චන්ද්‍රයායටට පිහිම් භාවිත කරන්නේ දිනපති කියන්නේ සූර්යා අන්‍යතකොටේ එක සමාන්නේෑ. සතුරට පස මිතුරා කියල කියනවා පස මිතුරා ගනුම්හ මත ඇතිැපට උම්මක් ගැහුුණ පිළිමල් අහුන පිළිමල් දපද සිින්දී සතුරා සතුරු. රුපපු කිය එකකත්යි රුපුන් හොද සිින්දු රපුන් සතුරන් එ එනිසා උන්න හතරේ ඔක්කොම සමානයි ඊළඟට විරුද්ධාර්ථවත් පදජයුගලයක් ඇතුළත් නොවන වරණය තෝරන්න විරුද්ධාර්ථවත් පදයුගලයක් ඇතුරත්න වෙන වරණෙන් පංක අවංක විරුද්ධයි මල නිමල ු මල කියන්නේ පිරිසිද්දු නිමල කියන්නේ අපිරිසිදු නෑ පිරිසිද විරුද්ධයි මල කියන වචනය පුතේ තේරුම් ගොඩක් තියනවා ඒ මත තියාගන්න අපි අක්ෂරවිනි්‍යාසද ෝක ගොඩක් පටලව ගන්නවා නේද මූර්ද කෙල්ලේ ආවත් එන්න එක තේරුමයි ඒ තමයි මැරුන් කියෙන දේරුුණ මල මුහුද මල සිරුර ඒ තැන විතරයි මැරුම් කියෙන දාසේ විතරයි අනේ තැම අරර්ත්ථයක දිමලා යන්න ධන්තජල් මල පහ මල පහෙන වචන වැරදි හරින්න එක මල විතරයි එක වෙන්නේ මල පහ කරනවා පහ කරනගැන් පිට කරන කියනෙ එකයි. අපි ඒක වැරදිට භාවිතයක් තින ාසයි මල පහ කියෙන පහගෙන ත තේරුමක් නෑ පහ කරනවකය තතලයි තේරුමේ දකොට මල තම ඒ එක නිවැරදි බාන්නේ තැන්ඔය පාරයන් කොට බලලා දැකින ැත්තිව රසායනාගාරය මේ පරිීශෂණග රසායන් පර්ෂණ ගන ප්‍රසායනග ඒව ගහල තියෙව මේ මල බූත්‍රෙනනෙේ මුර්ද ජලගා න මරිච්චයි පරික්ෂාරණය ඒ අසූචින වේ. එකට මල අන්න එකක් මාලට. ත ද අපට හුුණ මේ අපට පෙසි ෙරි ාව තිබ ක්ද සමහර ෙේතු ල ඳ පර්ම තර ල නට කට ඉදිකටු මළක්තරමට පුංචි ඉදිකටු මාල හඩා සිදුරයි ප වෙතන මල ල මළ පුඩුව ගුල ක యන්න ධන්ත ජ ළ යකඩවල මළ බැන්ඳෙනවා මළකඩ ලයන්න ධන්තජයි ඒකත් ර්දලියන් එපා ර ක්ෂර වි ාසිදවා දෙන්න පුළුවන් දෙවිනි පශට පත්තන දෙනවා මල මල කියෙල දේ මූර්තජල තිබොත් මල කියන කෙලියන්න මැරුණ කියර තේරුම් මල සිර මල කෙදර අන්නෝ විත තේරමක් කටලියන්ට දන්ත ජලය එකකට ඕන තේරුමක් කෙලිය හරි හරි එතකොට ඔන්න මල නිමල විරුද් දයි ආදමන්න නිගමන අන්න ඒක විරුද්ද නෑ රුදතන පපතේ ගමන විගමන් අප නිකන් හන නිගමන වගේ නනිකගන්නේ රාගම විගන දොර්මේ ට වවිප සර්ගාවන තමයි මේක විරුද් වෙන්නේ එනිසායක විරුද්ධනය දශව දේශ විරුත්්ත අන්ගතන උත්තර වැරදි අදර්ශදන ප්‍රකාශය තෝරන්න බ සංඥකම්බ අර්ධ අනුනාසික අක්ෂරයකි ඔව් අර්ධ අන්නාසක කලකෙන අර්ධ අනුනාසික කෙළ කියෙන සංඥක කෙලකීමම් ඒ නාශික්‍ය ක්ෂරක අර්ධය එකතු වුවීම හැඳන්නේ අර්ධනු නාසික්්‍ය මෙත තින මයන් භගගේ බයන්න යකතු කරල බිහලී එනිසා සයක නාශික ඇප්සරකාරතියක් නාශික්‍ය අක්සන ංනින මහ බිින්දුව ඒ වගේ භාගයක් මතින් එනිසා ඔන්න අර්ධන් නාසිික ඇක්්සරය ඒක වැරද්දි නෑන්නිවැරදිී කිිරිබත් කියයනු විශේෂන සමාසපදයක ඔන්න සමාස ගැන ආපහු අපට එනවා කිරිිබත් කියන්න විශේෂන සමාස පදයක් දැම්බය හැකිනේ කිරිත් කිරිවගේ බද්ද නෑන කිරිබත් කියනෙ කොන්නකුතේ විග්‍රහ කරොත් වික්‍රා වෙන්නේ කිරෙන් පිසූබත් මං අරවෙ ගලින් සැදූ පඩි ගල් පඩි යකරඩින් තැනු හුටු යකඩ පුටු මලින් තැනූ දම් මල්දම්ඒවගේ කිරෙන් පිසූබත් කිරිබත් එතකොට ඒ එක විශේෂන සමාසයක් නෙවෙයි විභක්වයේ සමාසයක් නොත් නු විකල් පාර්තනි පාතපතිකෝ විකල් පාර්ථයකාරය නැත්තම්මයා විදුහල් පතිතුමා නොහොත් උප විදහල් පතිතුමා ඇැස්සීම ආමතයි විකල් පාර්තය මතර මත නොහොත් නිපාතය දැම්මොත් අනිවාර්ම දෙන්නෙක් වෙන්ඩෝ හාමුදුරුවෝ නොහොත් කැපකරවා පාන්සලේසිකි අම්මා නොහොත් තාතා ගුර සැසීමටේ ඔන්න විදියටටපුතේ නනේ නොත් යෝ දෙන්නෙක් පෙන්ඩන එකක් ෙක්මන පිදාන හෙවත් කියලා දැ වාලක රිදිරට භාතක ඇැ විදහල් පතිතුමා හෙවත් පාසලේ ප්‍රධානයක් ඒකව මහරි අපිල සමහත්ම මෙහම විදුහල් පතිමා නොහොත් පසලේ ප්‍රධානය අරස්සව මතයි තුො බැද න න් ගේ න ක් න විදහල් පතිතුමා නොත් දහල් පතිම ල ගොවයා යන්නේහි ප්‍රකෘතිය ගොවි ගන්නයි ඔව ගොවියයකනෙ ප්‍රෘතිය ගොවි. ප්‍රකෘතිය ගන්ඩුව දන්නවා ොකන්ද නනාමපදයක් ප්‍රාණවාචී නාමය ප්‍රකෘතිය වන්න තිබොත් අපිේ ඒ සමාසපදයක් කරන්න පටස් ගල් ගොියයාගේෙදර ගොවිිෙදර ගොබි ප්‍රකෘතිය දෑ ප්‍රතිබ්බොත් එහෙම බින්කුන්ඩා එතකොට මේ ප්‍රෘති තිබොත් බින් කුඩු කියෙලපට ගඩ වෙන්නේ කන්ද ප්‍රකෘතිය කඳු එකයි කන්ු දෙකයි කන්ු තුනයි ගන කරම පටස්කාල ලියට එනවා කන්ඳු තමයි ප්‍රකෘතිය එයට පස්සේ නරයා කියලා තිබබොත් නරයාගේ වලගේ නරිවලගේ නරි ප්‍රකෘතිය. එ ගොියහා යන්නේ ප්‍රකෘතිය එන ගොියයාගේෙදර ගොවිගෙදෙර ගොබි ප්‍රකෘතිය හයි ඉලක දැම ප විසි පහ ප්‍රස්නයට මනාපද ගැලපීමෙන් යුත්තාර් තාන් හිතවාක්්‍ය තෝරන් ප්‍රාණයට සියලු සත්‍යයෝ තම ආසා නොකරන්න ය එක අප තේරෙන්න්නේ නිසා එක ච්චර හිතන්න්න ඔන්න ඉළඟෙට යෙමවා දේශත් භාෂා විනාසත ප්‍රේමියෝ භාෂා කටයුතු කරති ඒත් එච්චර පැදිලුව තේරෙන්නේ ත්හවන්තයා ගෑය ග්‍රහණය පෙනි පිෙනී පරාජයට කටයුතු කරයි උත්සාාවන්තය ජය ග්‍රහණය පිණි පිෙනී පරාජයට කටයුතු කරනු සත්‍යවාදයක් කිසි විටත් බොරු නොකියයි පැහැදිලි අර්ථයක්ත්තියන පුතේ අන්න අර්තාානති බවත්යන වාගේ එනිසා අංක හතර තමයි නිවැරදි වරණය වෙන් විසිහ විසිහට ප්‍රශ්නයටතේ දක්වාතිය අදහතර වඩාත්ම ගලපෙන ප්‍රස්ථාව පිරුල ප්‍රස්ථාව පිරුල පුතේ අපට මේ සම්මත භ්‍යාකරුණන ඉගෙනගන්න බෑ ඒවා නිර්මාණය වෙන්නේ ස්මානව සමාජයේ මිනිසුන් අතරේ භාෂාව භාවිතවීම. සමාය සිදුවී මුල් කරගෙනන ප්‍රස්ථාපිරු නිර්මාණය වුණා යනිසා ඒවා ගොඩක් කලාට අපි සමාජයේ මිනිසුන් අත්තරින් ගැනගඩ ලබෙන දේවල් තින් ප්‍රස්ථාපිරලු භාෂා භාවිතය එක්ක අප ලැබෙන දැනවා සමාන්ද ප්‍රස්ථාපිරු කියන ැෑමක්චරයියෙන කියෙලා. සමාජයේ භාෂාව භාවිත වෙන තරමට ප්‍රස්ථාව පිරුළු අලුත්තෙන් නිර්මාණයවෙන්න අත් පුළුවන්. අලුතෙන් නිර්මාණයවෙන්න පුළුව සමහර ප්‍රස්ථාව පිරුලු පරණ වෙනවා අලුත් ඒ හැද නොදැන් උ්‍රාහරණයක් මංකිව ගොත්ෙහෙම ඉස්සර කිව්වේ අපි අල්ල පුවත්තත් නෑ පයගහ පත්තත් නෑ කියන. ඉස්සර මික ගල් මිසපතිේ ගස්නෑැන්ග ගාහනගෙනකොට මොකක් කරවෙලා දිරජ්ජත්තක් කහු වෙලා ඒ කියෙලෙනකොට මොකද වෙන්නේ කැඩෙනවා. ඇිකම මේ යටටා අතෙන් කකුල් දෙ අරගෙන දේ තමන කොට ගැහින්වැට ොක තම ඒ කාල මනිසු දැකපුද්ද පරම කාල. තැම්මිනිස්සෝක දකිනවා දැක්කහම ඒත ගලු තිෙද දැ ග ගස්න න අඩු ගසුත් නැ ති ගින් ේතර ද ගස්න න ද ම වාල ජීවිතර හර න හපන ය න ද අන්නේ ව පුතේ දැන් හැබයි දකින හැයි හැම ගස්නගේ ැතුවට බස් ගිනු. ගි ොටද අපේ ලංකායි හො ස්සේ ඇවනෙන හිදා ඉරපු ගම ෙම සිදුවීමවා බස්සල පුඩ්බෝඩ කඩාගන වෙට මනිසු මරම් ඇන්න්නව සිදුවී මුල් කරජන දැන් අපේ සමාජයේ ඉන්න තමහරඇය ප්‍රස්ථා පිරුල දෙෙනස් කරනවා කොහොමද අල් පොල්ලත් නෑ පය ගහපු පුඩ්බෝඩ් එකත්නෑ අන්න වි ප්‍රස්ථාව පිරුලු අවස්ථාවට ගැලපෙන විදිට සමාජයේ ජීවත්ව විසින් නිර්මාණය කරන. ඒ නිසා? සමහර ඒ වෛදපුති අපට සිියර සීය ඒ භාෂාභාවිත දනුම නැත්තං අපධර්ථපග නමාරුයි තමයි ක්‍රස්ථාපිරලු පොතපති නිතර කිගෙන ගන්න බැරික තිසියම් දෙයක් පිළිබඳ හරි අව බෝධයක් නොලබා වැරදි නිගමනට එඇලබීම අනුන්ගේ පානෙන් එලිය බැලීම ඒ ඇනපුතේ තමන් මහංසි නොවී වෙනත් අයක උපකාරෙන් ජීවත් වවා නොනහර් තමන් ලබාගන්නවන ගන්නන්නේ එකටෙන අනුගේ පානෙන් එලිය බැලීම කිය. උනු හින්ද බොන්න නැ බෑඇකිල හින්ද විසි කරන්නත් බ. එෙම කත දස්වවෙන්නේ කිසියම්දයක් ලිමඳ හරි අවබෝධයක් නො ලබා වැරදිීමටලැීමන නෙවේ ඒකයන්නේ තමන්ට මේ ක්‍රලාාම්කිෙසි හේතුවක් නිසා අමතක කරන්නත් බෑ හැබැයි ලංකර ගන්නත් බෑ අන්නේ වගේ දෙක්ුණ අපිෙන උු හිත බොන්නත් බෑ කිරරිහිඳ විසි කරන්නත් බැ. අන්දයෝ අලිය අගැන කීව වගේ අන්න ඉතකොට කිසියම් දෙයක්ලිඳ හරි අවබෝධයක් නො ලබා එක අපි කතන්දරයක් ආශයෙන් අහලතියන් වන්නේ අදයාඩකුතිේ අලිය පෙන්න ඉතින් මේ ඇන්දයා යමක් කඳුර ගන්න කොහොමද අත ගෑමේ අතින් තමයි ැම් බ්‍රේල්ල කරුන්න ත ඇගිතු දුවටම හුවෙන් ඇස්පෙන් නති අය ඉතින් මේ අන්දය කකවද අපත් අලිය දෑකල නෑ ඉතින් මේ අන්ද යෝ පිරිසත් ඔන්න දැන් අලිය ගැන කියන්න තැරු දැංහීලලා අලියෙක් එම අත ගාලිය කාගෙ හරිකමන්න අලිය අත ගෑවා අන්ද ඇත ගානකොට කුටහු නාලු කකුල අහුනාමක ලු අලිය වං ගෙඩියක්වාගේ කියලා ඒන හිතාර තව කෙන කුටහුනාලු අලියගේ හොඳයි අලිය මෝල් ගහක්වාද ඔන්නඔයි වගේ ඒ කරන හිතන හිතන තවලි ගහු වෙච්ච කෙන අලිය නිකන් කොස්සක්වාගේෙන වලියාග කෙන තින් වල්ි ගහුවෙච්න කනහු වෙච්චක අලිය කුල්ලක්වාගේ ඔන්න ඔය විදිහටළු අන්ද අන්දයෝ අගේ හැටි ව්ේ ඒනම් සියම් දෙයක් පිළිබඳ හරි අවබෝධයක් නො ලබා වැරදි නිකමනවනට ලැඹි මාලිය කුල්ලක් වගේ කිය වැරදි අලියක් පංගඩයක්ක් පයික වැරදි හෙනනම් අන්න අන්දයෝ අලියා ගැන කීවා වගේ කියෙනෙක තමයි පපුතේ වඩාත් වැරදි ප්‍රස්ථා පිරල මුණ සංග තරහ වී නහය කපා ගැනීම කළකයන්නේ තමන් විසින්ම කරගන්න තමන් තමන්ගේ ලාබ ප්‍රයෝජන දෙවල් විනාස කර ගැනීමට හ ක් කියෙන් ද රට ගැනීම ටින අයග ේද හනි පැමිණීමම් වාහෙක්ක තරහට නහය ක අපා ගැනීම වාහි කියැන පුතේ මේ විවාහක ස්වාමයාට වාහෙ තියන්නේ නේද දික්තල කළ කොලිේ ඇයි බොට වාහහි බිලි නැත්තේ ද කියලන්න වාහෙ එපා වාහෙට හොදිිබෙදෙනු හොරාට කලින් ෙල්ගැන වැට පැන්නලු දෙයක් කටිගැනීමට සිටිනනායගෙන් මෙේත හානි පැමිණීම හොරට කලින් කෙල්කෙන නෑ කියැනපුතේ හොරට කලින් ෙහෙල් කන වැට පැන්නලු කියල කියන්නේ කවුරු හරි කෙනෙක් යමක් හංග ගනීන් ඉන්න උත්සාහ කරට යාගෙ එලිව හම් කියෙන අන්න හරාට කලින් කෙරකන වැටැන්න. වැටත් නියරත් ගොයම් කානං කාට පවසංය යමාරුව වැට ඉනිදිරයි මොකද තිෙන්නේ වැටයි නිියරයි දෙකම තියෙන පුතේ ගොම ආරක්ෂාවට හැබැයි වැටයි නියරයි එකතු වෙලා ගොය ම මිනාස කරන මනම් අයිතින් කෞද්දය කරනම් එහෙනම් රැකගැනීමට සිටි නායගෙන්ම ට හානි වෙනම නන් අපි කියන මොකක්ද අන්න වැටත් නීරත් ගො යම්කා නම් කාට පවසන්න යමාද කොකා බක තපස් රැක්කා වගේ ඒ කියන ොක්ද අනිත් ඇර වට අන්ඩ බක තපස් රකින්න කොකා කොකාට බක කියල කියන්නේව බක ජාතකයේදී පම්බෙනට බක කොකා රලක් ොකාහිම තපස් රකින්නේ මොකක් වෙනුවෙන් යාට මාලය කොවුණන මිර ුච්ිකම ත අපපති කර ොරු සිල්ප පෙන් ීමමනතම් වචා කිරීමකරෙනන ොකා ගතපටස් වැක්වල් ඊළඟට පූර්ුව රූප සන්ධියට පරරූප සන්දිියට අදාල නිසුන් පිළිවෙලින් දැක්න වරණය තෝරන්න දැන් පූර රූප සන්ධිය එකැන්කුතේ පෙරපදේ අග ඇති ව්‍යංජන අක්ෂරයේ රූපය අගතියන ්‍යාජනකරේ රූපය පරපදයේ මුලින් පිහිට ්‍යන්ජනය වෙනුවට එකතු කිරීම ආදේශ කිරීම රරූප පරපදය මුලින් පහිි ්‍යංජනයේ රප පරපද අගට ආදේශ කිරීම පරරූප යක් කළ සන්ුවෙන යක් වල විසන්දය ඒනං රූප වෙලා තිෙනෙක අකුර ඒ තියන්නේ පෙරපදග යක් වල ඒනං එක පුරප සන්ධීටහා විසන්ඳනපතේ කම්හල අන්න පරරූපනෙවෙයි රූපවෙච්චකුරම ඒකත්තින පෙරපදේ අග ඒ නිසායක ඔන්න පරූපසන්දිට අදාළ වෙන්න. ට ලක්ගල ඒ විසන්දිි වෙන්නේ මේ ලක් ගල ලක් ගල් අල්කයන්තින් රූපවෙච්චකුරග අන්න ක පරරූපයට හරි හරි පරරූපසන්දියටට හ කම්මල ආම කම් හල අප පූරරූපයට හරි දැන්ඔය උත්තරයිතකොට හරි දෙක පූරූ පරුප දෙකට හරි. මේක උත්තරේ විදිර අපට ගණ්ඩ පුළලුවන්ද බැරිද. නිවැරදිී තමයි හැබැයි වඩාත් ගැල පෙන්න්නේ නෑ හේතුව තමයිමකක්ද අපේ ප්‍රශ්නයයහන්නේ ඉස්සරලා තියෙන් ඕන පුරරුප සන්දිිය පස්සේ තමයි තියන පරූපසන් අන්න එෙම එකක් තිීනගෙන බලඩුවන් දැන් සමහර දරුවෝ සන්දි ෙනනමුතර දන්නවා. දැක පුුණ හරි මේ එකක් මෙහම දෙක හරි එනම් මේ හරිුත්තරල පටස් ගල තොරන අන්න එපා හරියට බලන්න වරන හතරන තැන් අපි දෙවෙනකට යම් යක් කල යක් වල තුමික යක් වල යක් කළ පරුට සධිතාහරරි ලක් ගල ලබ්ගල අන්නේක අ රූප සදිට හරි අන්නක ගොට පිළිත පූර රූපහ පරප පිළිට තියෙන මේකේ ලගල ලග්ගල කියන එක ලක්ගල ලග්ගල පරරූප යක් බලයක් කල පුරුුවේ එක තරක්කල මේ තිය තව මේ කෙරුට හිතෙකු අම්ම යකෝ මේකම උත්තර තුක් හරි නෑ හරි නෑ තුනක් හරිනෑයි එකයි හරි ඇයි පූරප සන්දියය මෙතන තියනවා පරුප සන්දයමතර ති මේ එකකවත් මුලින් පුූරුප සන්දියය න එක මාරුවෙලා තින් අන්නන්නේ නිසාපුතේ මේක වඩාත් නිවැර දුඋත්තරේ අංක තුන. යා කරානුකරල නිරදිවාක්‍යතරන් ත් ආකට පද සම්බන්ධය සල්ු පාස දරුවන් විනේගරුක විය යුත්තෝය ඔන්න රීතිය මත ගැතිවලට. යුත්තුය කියලා වාකයක් ඉවර වනො තුක්ත රූපනෑ යු ක රුණ තුත්තුරුපන. එ මේ එක විදිය නිවැරදිෙනවාකොද දරුවන් විිනය ගරු විය යුත්තුය හෙමති බනහන්න. හැබැයි මේක ශුද්ධ ආක්‍යාතයක් කරට යුත්තෝය කියලා අන්න යුතුවේ ක කියනක සුද්ාක්‍යතයක් කල. ඒ හා බැඳන නාමය උක්තරූපයන්තියන්නට ඕනෑ එනිසා සියලු පාසල් දරුවෝ විනය ගරුක විය යුත්තෝ ය අන්න නිගරදිගෙනමින් ජියලුපාසල් දරුවෝ විනය ගරුක විය යුත්තෝය එමැනත්ම මේ යුතු ති බන්න හරි එනම් ඔන්නන්නේ වරණ වැරදි. ගුරුුවර සමග ශිෂ්‍යයෝද දේශන ශාලාවට පැමිණිති ඩලු බැල්මට හරි වගේ නමුත් හරිනෑ මොකක්ද මං අඩිකිව්වා නවාචී හවචනයක් අනක්ව වෙනකට හැල්නෑෙන් ොඩි කියල. සමඟ නිපාතයක්ත් එක් බැඳෙන නාම පදය අනිවාර්රෙන් අනුක්ත වන්නන හා හ සමග කැටුවක් විසින් නිපාතපද යෙදුනොත් එඒ නිපාතයත් සැමඟ බැඳන නාමය අනිවාර්රෙන්ම අනුක්තව වෙන නිපාතමග බැඳ ගරුවරු එනම ගුරුවවරුන්දලඇති නංගන්න හරි තැම් මෙතන මේ ගුරුවරුන්න වේ යනිසා ඒවා්‍යත් වැරති අපි අනාගතනායකයෝ වෙම් ජුත්ව උත්ත සහිතවාග්‍ය දේධාතුූ ආක්‍යාතය ඒම කති බ හිර නම්පද රපතුර පෙන්තියන් අප අනාග නායකම අන්න පිත් පරප නායක උක්තුරුපතිේ නම් පදක් මුතුරු පැතිෙනවා ඒවාක් කැෙන වැදිී. බොහෝ සිංහලය බෞද්ධය ෝ වෙති මම හොඳ ළමෙක් වෙම ඔන්න වෙමි ඒ කෙනකින් නිරනම්පුතේ එහම තමයි දත් පත්තේ කල කිය ගායකයන් හාවාදකයෝ වේදිකාවට පැමණිය එතකොට ගාල්කයන් හාවාදකයෝ වෙදිකාවට පැමිණිය මේවාක්‍ය පොඩි ගටලුුවක්තියෙනවා මේ හා නිපාතය සම්බන්ධ වාචී අර්ථයන්තු දන්න පුලුවන් එනිසා ගායකයන් හාඒ අර සමග කියන වඩ පුළුවන් එතකොට මේ වය වා්‍ය හරි දප න් ගටලු සහග ව දෙන්න නෑ න දෙවිදිට හරි ගායකයන් හාකිව තරි ගයකයෝ හා එකැන ගායක්ක යෝ එතට සමුච්චේ ර්ථය හා නිපාතාවොත් අනන්නෙතකොට හරි ගායක යෝ හා වාදව විදිකරට පැමිණිය කියන්න පුළුවන් ගායකයන් හා වාදකයෝ විදිකාට පැමණි කන්න පුළුව හරි දවනිි හැපැයි වඩාත්නිවරදිවෙන්නේ අංකතුන්න අපි යනාගත නායක යෝබ ැටලුවක් නෑන නිසාම එක තවරන්න බෑ මංකවර වැරදිහ වඩත් ගැලපෙනන එනිසා අපට වඩාත් ගැලපෙන මේක කිසි ගැටලුවක්නෑයර වගේ එනිසාවන්න මේක තමයි නිවැරදිත්තර ලමයි පන්තියට පැමිණ ඇතර ඇත්ත නැත නිපාත පදවලින් වායක්කිවැර වෙන කොට මේවා කියපුතේ උත්තරූප අනුතුරප තියන්න කොහොද බලනවාඒ ආසන්නේ අනසාන ක්‍රාව ත ුදන්තාත් ක්‍යාතයු අනුසාන ක්‍රියාවත් යෙන ද කියල් පැමිණ මේ අනුසාන ක්‍රාවත් පූර්වක් ක්‍රියාපාදයක් අන්න හමති බම මේ ඇතුල උපතුර ූපනය ඇත පැමිණ අනුසාන ක්‍රියාවත් හෙනනම් ළමයි කියල් යන්න බෑ මයින් පන්තියට පැමිණ ඇත මේකළ තියනට ප්‍රතිේ නාමයක් නං වක්තුරු කෙන් තියන කුළක් පන්තියේ ළමයි ඇත අන්න ද ලුත්තුරු ප අනුසන ක්‍රියාවත් මේ ම ශිෂයක් ලෙස පෙන සිටියම න මෙතන පෙනසිටයමී කවද මම හරිුත්තර පෙහරරි එකර දලාක්‍යාතය හරි යැබැයි ලෙස මෙන්සේ ලෙස ලෙසම මෙන්ම අන්නන්නේ වගෙන් නි පාත පදන කොට උුක්තරුප තියන්න ශික්්‍යයකු ලෙස පනේසිටයම අප දිනන්නේ කවදෑද ප්‍රශ්නවාචීනනි පාතයකින් වාක්‍යයක් කවසාන් වෙන කොට කවදාද මොන්නවද කොහේද කවුද ඇීමයි ඒවා පවසන් දෙෙන කොට අන්න එත කොට එක ඉවර වෙන්න පුතේ ළඟතියෙන්නේ අනවසාන ක්‍රියාවක් හෝකු ධන්තාක්‍යාතයක් නම් උපතර උපන කවදාද දිනන්නේකුළු ධන්තාක්‍යාතයක් එහෙනම් උත්තරපනෑ හරි අප දිනන්නේ කවදාද ඔවුන් ගමට යන්නේ කවදාද දෙමාපියන් අප තේරුම් ගන්නේ කවදාද තට ඔන්න එක අනවසාන ක්‍රියාවක් දන්තාක්‍යාතයක් නිසා උත්තර උපන හොඳින් පාඩම් කරයි මෙ නිති බවචන කෙනෙක් අ ඇතමෙක් සමාරය කවුරු නිති බෝචනෙන් පාද එනිසා ආක්‍යාතය භහෝචනෙන් තියන්න ට අයක් හොඳින් පාඩම් කරන නටත් අයෙක් සුරා මතින් ඒගේ අයෙක් හොඳින් පාඩම් කරති කියයිපතේ උත්තරයෙන් ඟක නිවාස තැනීම දීර්ග ඉතිහාසයක් ශ්‍රී ලංකාව සතුයේ ගම් වැසිියෝ ක්‍රියාත්මක වූහ ඔහු ඇයද කැනීමට සහභාග වූවාය දැම් මේක තෝරණකොට මෙහි පතේ ගන්න පලවෙනි වරණය පලනි වරණය රගෙන අපි ගම්බු නිවාස තැනීම සමග තීර්්‍යාසත් ශ්‍රී ලංකාව සතුය දැළපෙන්න්න ඇ නිවාස තැනීම සමග දීර් තිහාසකම ගැලපෙෙන් නෑ සැකයිනෙ අයකක් බන්න ගම්වැසිෝ සඳහා ක්‍රියාත්මක වූහ ඒක හරියන්නනෙම නෑ කොහොමට ගම්වැසිෝ සම සඳහා එ එනිසා ඔන්න එක වැරදිී එවැනිට යනවා නිවාසත් ඇනීම සඳහා දීර්ගිතියාස ශ්‍රීලා අහන් එ ගැලපෙන ගම්ම සියෝ වහා ක්‍රියාත්මක වූ අන්නේ එකත්හයි ඔහු මෙන්ම ඇද කැනීමට සහභාගව්වාය ගැටලවක් නෑ ඇතීත ගැමියෝ ස්වභාදහම සමඟ සමීපව දිවිගෙවූර අන්නතකොට දෙවැනිවරණය හරි බලම අපික තව හරින නවතික නිවාස ැනීම සඳහා දර්ගි ති්‍යහාසයක්කාර ගම්වැස්ය වා ප්‍රාත්මකූහරි ඔහු සමගම ඇත කැනීමට සහභාග වූවාය ඔහු සමගම ඒකත්කන් හරිෙනවා වගේ හැබැයි අතීත ගැමියෝ ස්වබා දහම මෙන් ආය හරින්න ස්බා දහම වගේ සම්මිපුණනාගෙන හරන්න ඇගැල පෙන්න එනිසා නිවාස තැනීම මෙන් අන්න එනිසාම එක ඒ එක රණයන් හරියන්යංක දෙක විර හදදැක්පන වාක්‍යය ලේකරනම්ේ වවාහාරයට හැරූවිට වඩාත් නිවැරදි වන්නේ කුමක්ද ඔන්නන් එෙනවා නැත්තයි යනවා එකත් ලේකන වහරණ මෙ කරවාහර ඕනි නම් එන්න නැතිනම් යන්න එකත් ඕනි නම් නැතිනම් වගේ නේදනිකා අවශ්‍යනම් එන්න නැතිනම් යන්න අවශනම් පැිණෙන නැතිනම් යන්න අවශ්‍ය නම්න්න අවශ්‍යන වේ නම් යන්න වඩාත් ගැලපනුත්තරෙපතිංගකාාත වඩා ගැලපනග ලේනවාහර අවසාධික යනුවේ හඳුන් වන්නේ ඔන්න මේක අපේ පෙළකොතෙන් ගත්ත එකක් මත ගැතිවාගන්න ශිෂ්ථා චාර්ගනතෙන් පහස්සුවෙන් ජලයේ දියවන දේවල් අවසාධික නෑනි අපට තිබුණන අවසාධිත පාසාාන කලනේ පාසාන දියෙන් නැ ජලය මගින් රැගෙනවිත් තැන්පත්ව වනු කණ ජහහා කාබනිත ස්තරයම් විපරීත සම්භාවයක් සහිත ස්පාටික තීරම් ශක්ති මත්තා ඇසරුරු මඩහා මඩු හෝ මැටිගල් මේ මේක වඩත් නිර දුත්තරය පුතේ ජය මගින් දගෙන විත් තැන්පත් වුණු කණජහාකාබ නිගස්තරජන අසාධවිට පාර්සාාන කියලා පහත සඳහන් පද්‍යයේඒ හතරුණ පදය නිවැදිෝ දැක්වෙන වරණය තෝරන්න මේ පිළිතුර තවත් බලාගන්න පුළන්වාලට පෙළපතේ පාඩ මේ තියෙනවා ඉතින් එතින් බලාගන්න පුළුවන් ඉතු වරටතු තිබුණ තපි සාකච්චක් කරම පහදන් පදදි තරවන පදේ නිවැරදි දැක්න වරණය තවරන්න සුදර මතින් අලලන සඳකිරරි සයුර ඉතර ගර දිව යනුමෙන් අලපතර. පැතිර උදය ගිරි සිරසින් දිලි නොහර මිතුර බලා ලව එන සඳරස් වතුර ඒත තමයි නිවර දුත්තර මේක තිබුණා දැහය වසරේ මිනි ගන සදේස් වෙනුමින් කියලා මෛර සන්දේශෙන්, පරිවි සන්දේශෙන් හන්සිේන් සැර හි ීමන් සදේ හර තේ. නිසා තර සඳ සැඳෑයනුම් හතර කන්නේ හතරේ තමයි ඒ එක තිබු සාහිත නිර්මාණ කරණයයේදී යමක පවත්නා ස්වා භාවික තත්වයෙක් ම ත්කර්ෂයෙන් වරණනා කිරීම පහඳුන් වන්නේ සංකල්පරූප සංකල්පරූප කියන්නේ කවයක්ක් කිය වනකොට පාටකයා හිතේ ඇඳ ගන්න චිත්‍රය සංකල්පරූපයක් ස්වභාාවෝපතිය කල කියන්නේ පවත්නා ස්වාභාවික තත්වයිම උත්කර්ෂයෙන් වරණා කිරමන මේ ස්භාාවෝපතිය කියන්න පතේ පවතින දේ හැටෙන් වරනාා කිරීම අතිශ්‍යයෝපපය අන්නේ කියන්න ඇර පවත්නා ස්වභාවික ස්වාභායක තත්ව ඉක්මවා උත්කර්ශයෙන් වරණා කරන එක අපි කියෙනවා අතිශ්‍යයෝපතිය රූප රූපක කියල කියන්නේ මෙන් සේ වැනි අයුලු බඳු වගේ විතර තරම් මෙව් ආදී නිපාතපද යොදාගන්නේ නැතිව වස්තු දෙකක් සමාන කරන එක රූපකාරුපය නිසා පොන්න ට මෙතැන් හරරින්නන සාහිත්‍ය රස්සව විඳනය යනුව පුද්ගල වේදිතයකි රස විඳින තැනත්තා සහුෘද යාලස හඳින් වේ ජන පාටයේ සහුෘද්දයා රසවිඳන අයකි සමාන හදවතත් ඇත්තෙකි රසභා විදිනාල්ක සාහිත්‍යකරුවයකි ඒ රස්ව විදිනනාකකි රසභා විදිනනාක දෙකම එක සමාන්නයි ස හරද හැරද කැන හදවත ස එතන සමාන් තවල සහෞුදයා කියන එක වඩාත් ජලපෙන්න පුතේ සමාන හදවතතාක් ඇත්තේ රෑන හේන්ගවිත නස්විත භාෂාවය අක්වැස්ස යනු හොත් දේකට අක් වැස්ස කිවවේ. හේන් වග විනාස කන අකල්වර්ෂාව ඒකට අක් වැස්ස කිවේ නෑ අස්සනු දෙල නවදේ ලැබෙන අධිකවර්ෂාව හෙම ොත්තින් අසනයට ොරි තමයි. හේන ගිනි ලෑමෙන් පසු ලබෙන ප්‍රථම ර්ෂාව තමයක්ක් වැස කියල කිවේ. බිජරෝපනය පසු ලැබෙන පළමුම් වර්ශාව නෑ හේන ගිනි ෑමෙන් පසු ලැබෙන ප්‍රම වර්ශාව අක් වැස්ස කියලකින්. වතුර මල තොක්කෝ මන්තනන් වෝ ෙඩිකතාව රජකින් වන්නේ වතුර මල ඇරැබල නන්ද මි්‍ර මහත්තව ඇ. පරොක්කෝව ප්‍රියෝනොසුකේ අපුතගාවාගේ මන්තනන්නෝ මහගම සේකර මහත්්‍යය එනිසා අංක එක නිවැරදිී. හුණුවටේ කතාව නාට්‍ය ඇතුල චරිතයක් නොවන්නේ ෘෂා ගෘෂා හනුවටේ කතාව නාට්‍යයෙන්නවා. ගෘුෂ තමයි අසඩක්ට බනිින්දි පොයනිගන්. වාත පීපයක් අනුන්ගේ නවුන්ගේ පුුණකොඩ වසන කරකොත්තෙක් නඩුකාරය වඋනේ අනුන්ගේමගේ ලැටි ගාල ගුස බනින්නේ අසු දක්ට දුසා නටාලියයා නටලියයක් තින්න හුන් වටේ කතාව නනාට්‍යේ මත ඇැතිවලට උන්වටේ නටලියයාට යෑ ගෘුසාව මේකර කසපාර දෙන්නන මතම කියල නටාලිය නටාලියයා බස් රියෝහෙයි රියෝහෙයි හුන්වටේ කතාාව නනාට්‍ය හිටී නෑ ප්‍රයෝහහි කියැනකුඩා ධර්යකයාාවට හම්බ වෙන්නේ අකුතගා වගේ තොරොක්කෝව කෙන කෙටිකතාවත්. අසඩක් අසටත් තමයි නඩුකාරයා හුණවටේ කතාවේ අරාපුූු නඩු විසඳු. පාතිසඳන් වාක්‍ය අදහතට සමී පදහස දෙන වා්‍ය තවරන්න එකල අලු ඇතුන් පිරිවරාගත් ප්‍රාදේශය නායකයෝ ඔවුන්ගේ දජ සහල්ලාන් කෙන රැගෙන හමුදාවත් පිරිවරාගෙන පෙරහැරටෙක් බූහ බර්තමානයේ ඒ දළදාමාිකාගාවේ ධාරීන් සහ ගන් දහ ඒ විධානෙලා ඇතුළු ප්‍රාදේශික සුරුලන ධාරීින් පිරිසකට සීමාවී තිබේ දැම් මේ කොටසට සමීල් පදාහතන වාකතවරණගන් අතීතයේ අලි ඇතුන් පිරිවරා ප්‍රාදේශය නායකයෝ තමන්ගේ කොඩිසේ සත්තාදය රජන හමුදාව පිරිවරාජන පෙරහරට සහ භාග වහෝ ඒ හැබැයි වර්තමාන කතාව නෑනේ එකනිසාපතිේ බළුමානීත්තද ීතයේ ප්‍රදේශය නායකව පෙරට සහභාග වූයේ තම කොඩිසේ සත්තාද දරාගෙන. අද ගන්ද හයේ විධානෙලා හා මාලිගාවිනි ධාරීට සම්බන්න වේ එක පොඩිජිකං ඊයට සීයක් මහරියන් නෑවගේ ගතියක් තියෙනවා බලමු. එක ලින්ද ඇතුන්ද ප්‍රමු කොටගෙන නායකව පෙරට සහභාග වයේ කොඩි සේසමයේ කරියන්න. එදා ප්‍රාදේශය පාලකයෝරි? ොට ඇලි ඇතුන් පිරිවරා කොඩි සේසත් අදිය රැගත් හමුදා පිරිවරා ගෙන පෙරහැට සහ භාගි වූ පර්තමාන නිසා භාගි වන්නේ මාලිකාවවිනධාරන්නා ගන්ධගේ විධානේවරුන්ය ඔන්න එතකොට අපට දන්නේ එකේ තෝරගන්න ගියාම එකලා අලි ඇතුන් පිරිවරාගත් ප්‍රාදේශය නායකයෝ ඔවුන්ගේ දග සහ ලාංචන රැගෙන හමුදාව පිරිවරා කොරහට සහභාගි වරයේ පර්තමානට සහභාගි වන්නේ මාලිකාව නිඩාරෙන් හා ගන්දහය විධානීවරුන්ය ඒ දෙවෙනිය එකයි හතරනනි අතර පොඩි සමාකමතිය නතීතයේ ප්‍රදේශය නායකයෝ පෙරහැට සහභාගී වූලයේ තම පොඩි සේසත්තාදිය දරාගෙනය ඒකෙපුතේ හමුදාව කතන්දරී නෑ අන්න නිසා එක ගැලපෙන්න හතර වෙනයකේ තමයි ඒසි අල්ල තියෙන්න්නේ නංගන්න මේක වඩාත් නිවර ජුත්තරයවෙෙන්නේ අංක හතර ප්‍රශ්න හොඳින් කියවාලා තේරුන් ගන්න පොඩි පොඩිෙනස්කම් එක තමයි මේක දෙන් හරි එන ඔන්න මේ අපි බහු අරණ ප්‍රශ්න පත්තරේ සාකච්ඡා කරලා ඉවරයි ඊළඟට අපට තියෙන්න්නේ දෙවැනි ප්‍රශ්න පත්තරයට යන්න ඔන්න දෙදනි ප්‍රශ්න පත්තරය මේක ආකෘතිවලා දන්නවා සඳහන් පදවල අරුත් පැහැදිලි වන සේල් පාර්තද දක්ලයන්න අක්සර විනි්‍යසේදී නන්න නල බේදයක ලපිකියෙන් අන්න එඉ පිබඳ යාගේ අවබෝධය බනින්න තමයි මේ ප්‍රශ්න දෙන්නේ නුවන නුවන මේ කලින් හු නමංකිර දුන්නා අර සමාන වචනවරදි ධන්තජන නුවන කියන්නේ ඇසට මූර්දජන නුවන කියන්නේන බුද්ධිය ප්‍රඥ්ඥාව දැන් බිහිම දුන්නම සමහර දරුවෝ තැන් ඕක හරියට දැම් මත කනෑ අන් ධන්ත කෙනද ප්‍ර්ඥ වචන දෙකේ තේරම දන්නවා තන්ත ජෙන තිබොද්ධ ප්‍රඥාව මූෘත ජන තිබුද්ධ ප්‍රඥාව ඔ වගේ අවුලකටෙන්න ආවම දෙන්නම්ම වැඩේ කෙළ හිතාගන දෙක ම හරියන් වාක්කකිරයෙන්ක තොරුන් දෙකු ැම හරික්කෙන් හරිද හම ලියනවා නුවන්න දම් මතකනෑ නුවන කියන එක අධන්තජනය දැමුත් ප්‍ර්ඥාවද ඇැද කියල හිතලා ඕකට ලියන වාක්ක්‍යයක් මම නුවන්න ජොදාගෙන පොත් කියවමින් එතකොට ඒ වා්‍යය අර දෙක්කමර ගැලපෙනවා ප්‍රඥාව යොදාගෙන පොත් කියවන්න පුළුවන් ඇස යොදාගෙන පොත් කිය වන්න පුළුවන් අන්න එහෙම ලියනව සමහර දරු හරි කර හිතාගන්න එහෙම ලියන්න එපා හරියටම නුවන්න කියන එකේ තියෙන් නඕනෙකුතේ ඇස කියන තේරම විතරයි ධන්තජනෙන ඇස කියන තේරුම එන විදිහයට විතරයි ඒකට ප්‍රඥාවච තේරුම ආරෝපනයකළොත් වාක වර බිඳුවන අන්නහෙම කපටිකන් කරන්න එපා ඒතකොට අවාස තමන්ටවාසු ඒක බේව. උත්‍රපත්‍ර ලද්ධී බලන්න මේ මේ පරීක්ෂකවරු ස්කොලු ගුරුවණකුදේඒවගේ මේ මාකින් ඉස්කීම් එකේ කෙලින්ම එම කියනට එතන ඉන්නවා අතාව ජී ලයින්වා ප්‍රධාන අයගොලොත් එකක සාකච්ඡා කල තමයි ගොඩක් කරලාටඔය වගේ පැනලකින් අනනිකික අනිත්්‍ය ත්ක සාකච්චා කරලා තමයි දෙන්නේ ඒවාකයට හරි සැක ඇත්තින නැහිතකින් හන් අන්්‍යය නිසා ඔයාලා ඒවැඩය කරන්න එපා හරියට ම නිවරදි තේරුම ඒක විතරක් එඇනල ඇද මේ නොවන කැන ඇසනම් හරි ඔන්නවරියයන්න පුළුවන් ඇගේ දෙනුවන ඉතා මන රම්ය ඒක නුවට හරියන්න ප්‍රඥාවට හරියන්න නනි මොල දෙරක් නෑ මේ ඒක ලස්න වෙන්නෙ නෑ නිහෙම නටේ අන්න එතකොට ඒකෙන් මතු වෙන්නේ ඇස කියෙන තේරම විතරමයි මුූර් දජන අන්න කළලියනවා පිට පුළුවන් ඒක ප්‍රඥාවන පොත් කියවන්න ළමයාගේ නුවන වැඩේ එතකොට ඒ හරියන්න පොත් කියව කියල මේ ඇහැ වර්ධන වෙනව අන්න එතකොට ඒක ප්‍රඥෝගෙන අදහස විතරයි අන්න එහෙම අපට කියැන්නේ ආරුත් පැහැදිලි වෙනසේ වාකර එකක් ලියන්න ඔයාලා ලියන වාගක්‍ය හරියටම බලන්න දෙකට මදාලා බාන්න මේකට අරාතය දැමොත් හරිද අන්න සහර දරෝක නොදැනැත් ලේමුක දන්න ඒ නොදැනැ ලේනවා එහෙම ලිුවොත් පුතේ ඒ අපරාදෙලක නම්බෙන්න්න ල ඒ ක්ර දොස් ත වචන දෙක් ඇත එම වචනක පමණක් මකරදිර ලියන්න මේ දිව ැනක ඩන කරනව සහර දරු මේ වා්‍ය ම පොහොලියනු හිමිලියන් එපා මොකද කිය එම වචනදක පමණක් ප්‍රශ්නේලයන් රෝමිලක් අන්දක දැම්මා වචනදක විටරක්ලියන්දකි. අධ්‍යාපන හරි ඇමරිතුමා හරි විශිෂ්ටයන් විශෂ්ට කෙන මංකලින් කියලදු අයකත් හරි ඇග ම ලක්රම . කාල අන්න ඒක වැරතිි පුස්්ට කාල කියම් නෑ පුස්්ත කාල ත අල් පප්‍රාන වෙන්ඩුවන ඔන්න වික වචනයක් පැරිදි හරි ඒ ක අපටහම්ුණා ලිවා පුස්්ට කාලය න පුස්ත කාලය ක විත පුස්්ට කාලයක ලිවා අයත් දේශන සාාලාගන්න දේශන ඒකි සයන්න පුතේ ධන්තජන වවෙයි චාලු ජෙක්ස අන්න ඒ වචනී නඟීක. ඒනම් ඔන්න අංගතකට පිලිට උත්තරේ න්ඩෝනේ පුස්්ට කාල කමවද්‍යම්ම දේශන එච්චරයි සිර දන සොඳට පල කල. வேදිன. ஒே நா. හரே மதතිயாகන්නச்சන්නක විත න්නේ සමස් வாக்கமாப்ப ஏயா ப்பா සමහ லியா ොட்டது. அ மேති நව ல்யா හරි මේ வாக்க කො මේ ே තිன ட்ட அம்பி அரி மகாப்பிாலிிய உணோත් அப்ப ராத மேலயே මේ வரදිலாம் හபிන්න. ඒනිසා கල්පனாාව කියන தேට වඩා ண்டிික ර න්න எப்ப எනිසා அவකேති. යට චන දෙ තරපතු දග ලියන්. ඉ අන්ති පද අයත් ි භක්ති නම් කරන්න. ගුරවරුන් විසින් ශිශ්‍යයෝ ඇගීමට ලක්කරනු ලැබූහ. විසින්්‍ය පාතයන්නේ කතරු භක්තිය. අපි දන්නවා කර්මකාර්ක වා්‍යවල අනුක්තරූතෙන් ඉන්න කතරු අයිතිවෙන්න කත්‍රු භක්තියට. ගුරවරුන් විසින්ති. ඒවාස්සේ අමක ශිශ්‍යයෝ ඉරගහල දුන්න නම් මකද පිලියි භක්තිය ඒ කර්මකාර් වාද්‍යවල කර්මයින්න උත්තරූපයෙන්. රඋපයෙන්ඉන්න කරමය අයිති වෙන පුතේ කර්ම විභක්තිරණෙ වෙයි ඒ ප්‍රථමා විභක්ති නැත්නම් පෙරවිබද දෙමවපියෝ දරුවන්ට අවවාද දේති දරුවන්ට ලැබෙන ඒ නම් දරුවන්ට කියනෙ එක බුතේ සම්ප්‍රධාන විභක්ති පාත සඳහන් පද නිවැරය විසන්ඳී කොට ලිය ඒවා ඇත් සන්ඳී ප්‍රභේදය ලියන්න ලිගගල ඔ ලිග්ගල කතන්දරේ ලග්ගල කෙලකලින් අපට හුනා අනේඒ වගේ මෙතායි මේකත් එතකොට ිගලෙන ියකොට ියනකුතේ මූර්දය ිප කැලනීමට මෝර්ද ලියනු ලිප් ගල ලිග්ගල පරරූප සඳී දෑගුරුදු එක විසන්ධ වෙන්නේ දේ අවුරුදු අවුරුදු දෙකක් කියන දහස්ස දෑගුරුදු හරි අවුරුදු දෙකක් එතකොට එක දේ අවුරුදු ස්වරාදේශ සඳී එයන්න අයන්න වෙනුවට ඈ කාරයක් ආදේශ වෙන තෑ රාදය සම්දය තනිපත්ද යකට බලින් කරන ලද අපි ඔොකට කියන්නේ මේක තත් සමයක්දේ අයෝමය කියලා අයෝ කියන යකඩ වලට පාලි බාස්නාවවී ඔක තියෙනවා පූජාවල පූජාවලියේ අනුද්ධ කුමාන කතාාව තිෙනවා ඇයෝ රත නැගී තක්ට වූ අයෝ රත නැගී යක රතවට නැරකින් ඒකට අද්ධිත මය ප්‍රති දැන්නම අයෝ මය ජකඩින් කරන ලද තම උපන් දේශයට විරුද්ධව කටයුතු කරන්න අපි කියනවා දේශක් ද්‍රෝහිය විරුද්ධාර්ථ පදය බැගිල්ලියන්න ස්වාදීන පරාදිීන ආරෝහන අවරෝහණ වරිසරලයි ඉරි ඇඳ පද අයත් ක්‍රිය අවර්ගනම් කරන්න සෑදේවා සෑදේවා කියන එක ගෞෙන් ගව්ව දිවමාලික සෑදේවා ප්‍රාර්ථනා ක්‍රිය නැත්න මාශිර්වාදක්‍රියා එන් ක්‍රියාපද වර්ග ප්‍රධාන් වශයෙන් පති අටක් තියෙනවා අවසාන ක්‍රිය වර්ග හතරයි අවසාන ක්‍රියා වර්ග හතරයි ඇවසන ක්‍රිය වර්ග හතරේ එකක් සුද්ධ ක්‍රියා මෙ මමාවුත් මීකයන් අපියාවත් මූකයන් තෝ අවුත් හි කියන්න තොපියාවත් හූ කියන්නේ ඒව සුද්ද ක්‍රියා එළඟට අම්මාක්කාලාවා රෙඩි සෝද වයි ප්‍රයෝජ්ජයක් ක්‍රියා වෙනත් කෙනෙකු ලවා කරවන එක තවසනු ක්‍රියා වර්ගියා තා තියෙනවා පිදි ක්‍රිය නත් නම් විධානක් ක්‍රියා හතරවෙෙනක දැරුවනි මෙහෙෙන්න්න මේ ලියා ගන්න ගණු සටන් එනු කඩුවට එමනියන් ගණු සටන එනු කඩුවට නැද්ද නේ සමහ දරු හරික හිතා ඉන්න එ මේ ගණු කඩුව එනු සට නැට සමහර අපිඔම කියාගෙන යද්දී මේ සමහනායට හිතෙනවා හරිහරි තමයියෝ යමාර් වෙනු එතකොට ගනු එනු කියනේවා අවිද්‍යානක්්‍රියා එතකොට ඔය අවසාන පියාවර්ග හත්තරරිතේකෙ දෙක් මේ තියන සෑදේවා පාර්ථන්‍රිය නැත්ත ශර්වාාදත්්‍රියා සෝදවයි සෝදවයි කියන එක වෙෙනත් කෙනෙකු ලවාකරවන නිසා ප්‍රයෝ ජක්්‍රයා මේ මේ ප්‍රශ්නය මේක අපි කෙනපුතෙ මේ අනුරූප වචචන සංයෝගය කියල අනුරූප වචන සංයෝගය ඒ කියන්නේ වච්චන යොදනකොට අපේ භාෂාවේ තත් සමහා තත් භව වචන වෙනම තියෙන තත් සම තත්්භව මේක මේ තත්සම තත්භව බේදය ව්‍යාකරණය අපට හම්බ වෙන්නේ දැඹ දෙෙනයුගගේ හිටපු නොමදස්සී වේදේහ හාමුදුරුවෝල් ලියපු සිදත් සඟරාවේ. ඒ ව්‍යාකන රීතියක් විදුර දක්වනවා වෙනවෙන දෙක නිපන් තසම තබවයි එතිබේ කිසියන් බසින් දුමුසු හෙළදිව පල නිපන්නම් මඟදසකු ඇ බන සම වූ බස තසවනම් බිඳුුණේ තබවනම් වී ටැන්න ඔය සිදත් සගරා කතුවරයා ත්ම තත්බව පැහැදිලි කිරන්න වර්තමානයේ වාලගේ ප්‍රශ්න පත්තරේ මේ ප්‍රශ්නයක් දාලතියන දන ප්‍රශ්න පත්තරේ ඒ ඔහො එහම දානක අනුරූප වචන සංයෝගය පිබඳ යාගේ අවබෝධය මනන්න ඒගැනේ වචන දෙකක් යෙදනකොට තත්සමනන් දෙකම තත්සම වෙන්න ඕනි තත් භව නං දෙකම තත් බව වෙන්න ඕනි අන්න එකට තමයි අනුරූප වචන සංයෝගය කියළ කියන්න හරි තත්සමනන් දෙකම තත් සම වෙන්න ඕනිේ ත් භව නම් දෙකම තත්්භාව වෙන්න ඕන්. අපි කෙනවා ස්වභාවධර්මය ස්වභාව කියෙනෙක තත්බා වෙන්න ස්වභා ධර්මය කෙනෙක තත්බා වෙන්න දහම. ස්වභා දහම. ස්වභාව ධර්මය ස්වභා දහම. අන්න විදුර දෙකම වෙන්න දැ අපමේ ස්භාව දහම කිවො අනුරූප නෑ අන්නේ දැනුම තමයි යාලගෙන් මේ බලාපොරොත්තු වෙන්නේ. අබිසෙස් මංගල්යය අන්න මංගල්ලය කියනෙකකතේ තත් සමයි? අබිසෙස් තත් බවයි ගැම් මේෙන් දෙවනි වචනය හෝ පළ වචන සකස් කරන අපට කියන්නේ ම් අභිසෙස් කියනෙකට ගැපෙනන මංගල් වෙන කරන්න ඕන එලකට එන්නේ අිසස් මංගලි කන බේන තිය ංගුල්ල අිසෙ මගු එක නැත් ම් මංගල්ලයට ගැල්පෙන්න වෙනස් කරවත් අභිෂේක මංගල්ියය ඔන්න විදිහටයි අනුරූප එක පළමු වචනය හෝ දෙවෙන වචන සකස් කරන්න එහෙම හි මේකට භාෂා භාවිතය කරලා අවබෝධයක් අපි ළඟ තියෙන්න්නට ඕනි නොකද භාව සුන්දරත්වය මේ වචන නං මේ යෙදින නං පොඩි ගටුවක් තියනවා මේ දෙකත් අනුරූපයි සුන්දර කියන වචනය තත්සමයක් ස්වභාව තත්සන්න සුන්දර සුන්දරත්ව ඒත් අද්ධිත සුන්දර තමයි මේ නාම ප්‍රකෘතිය සුන්දර කියන එකට භවාර්ථයේ ය ප්‍රථ්‍ය දැම් මම සුන්දරය සෞන්දර්වයේ මෙතන අදස් කලතින ස්වභාව සෞුන්දර්වය කියනෙක විතරයි හරිකර නෑ ස්වභාව සුන්දරත්වයත් හර හැබැයි ස්වභාව සොඳුරු කියති බොත් අන්න වැරදි ඒක තත්භාවය සොඳුරු සුන්දර කියනෙක බිඳෙන්නේ මෙතනද සුන්දර කියෙනෙක තත් භවයයක්පික මරැන්ති නමුත්ඒක තත් භවයක්යවෙෙයි තත්ලමයා නිසාද ප්‍රශ්න පතර හදන කොට ඉන්ං ඔදි හත පස් වී වෙනපුත ඒ වට එචර දස්කයන්න හොඳ නෑ හේතුව තමයි මොකක්ද මේ ප්‍රශ්න පත්තරයක් කදන්ඩ මොන තරම් මනස වෙහෙස වඩෝ න හොඩාත් වෙනමානස වෙහෙස්වඩුවන් එක සරලව කරන්න කළම ඩක්නවේ කල්පන පුදුමාකාරවිදේ බනා කල්පනාවට සත ප්‍රශ්න පතය යද දවල් පිබඳ හොඳ මතකයක් ධාරනය තිය ොනහම නත ප්‍ර්න පතරක ද රය මාරු ල්ලග විභා ප්‍ර්න පත්තරය නි කනෙක් නෙවයි හදන්නේ ඒ ප්‍රශ්න පතර මන්්ඩල යයක්කකිින්ද මන්ඩල ඇදල හදරිරත් සහර අවස්ථාවල සමහර ජාතික මට්ටමවිභාද වලත් යි විදිහේ අඩු ලොහොඩුකම් හිටිනවා ඒ නිසාවන්න ඒක එච්චරම ලොකු ප්‍රශ්නයක් විදිර දනන්ගන්න ඕනි නෑ ටිම එකේ වල්ඩ අවගෝධරි මංකි ස්ව භා සුන්දරත්්‍යර ස්වබා සොන්ඳුරු ස්වභාව සුන්දර් එක තමයි වචනකේ ගැලපෙන විදිී. කර්ම කාර්ගයට හරවාලයන්න ඔහු නිරතුරුව අප අගේ කරති ඔහුහු නිරතුරුව අපාගේ කරති දැම් මේකේ අපි මේ මේ කර්මකාට හරුවන පුතේ මේ සමාර්ධනය කර්මය හොයා ගන්න වැැරුව අසරණ වෙනවා දැම් වා ඇදුන්න හම මෑනියෝ දරුවන්ට අවවාද දෙති මෙට දැකපු ගමන් ගොඩක් දරු මෑණියන් විසින් දරුවෝ හට අවවාද දෙනු ලබතී කෙරහදනු ඒක බැරදිී එක නිවරදිවෙන්නේ කොහොමද අපි කර්මය හොයා ගත්ත තරියට හොඳර මද්‍ර තියන කර්මය හොයා ගන්න අවසානපියාවෙන්ගහන්න පුළුවන් ප්‍රශ්න තියවා දෙකක් තුනක් ඒ ප්‍රශ්නතුනෙන් වඩාත් ගැලපෙනගහන් ප්‍රශ්නතුන තමයි කාවද කුමක්ද මොනවාද මොකද මේක අවසානකය අගය කරති කාව දගේ කරන්නේ අප අන්න කර්මය දෙවනි එක ප්‍රචනා කළහ කුක් දරචනා කළේ වස්සානය ඇන්න කරනය ත උත්තේම ඉල්ලමයා පොත් කියවයි කාවද කියවන්නේ හන්න බෑ කුමක්ද කියෙන ගැලපෙන්ෙත් න මොනවාද කියවන්නේ පොත් ඔන්න ඔය ප්‍රශ්න තුනෙන් ඒ ප්‍රශ්නතුන හලා උත්තරයක් නැත්තං ඒ වාගේ කර්මයක් නෑ එහ මේවා කර්මකාට හරවන්න බෑ ාගනම තිබොත් ඒකට ඔයාට බෝන ල දෙදන්න වෙනවාරි එතකොට නිසාන්නෝකහොද මද තියනු හේතු කරම විර උතුරු පිහරන් නිමග කරන්නේ ඔවහහු උක්තරපෙන කතතුරු නිරතුරුවවා අපගේ කරති අප තමයි මේක කරමේ එෙන අපි මේක කර්මකායක්ක් හර වන්නවා ඔවුන් සින් නිරතුරුව කර්මය අප යක්තුරු පට අපි අපි අවත් මියනින් ඉරවෙන්න ෝන ඔවුන් සින් නිරතුරවා අප අගය ක්‍රති කියනෙක වර්තමාන කාලායි එනක වර්තමාන කාලම තියෙන් හැබැයි මුයන් න්නෝ එක සිදු කිරීම මේ අප සිදීම බට පත් කරන්න න කරමකාරය අපි කියන්නේ කර්මයට මේ වැඩේ සිද දවුණා කියන එක අන්න එක නිසා ඔවුන් විසින් නිරතුරවා අප අපි අගය කෙරෙමු කියන්න පුළුවන් අදේ කරනු ලබමු කියන්න පුළුවන් රත්නා ශ්‍රී ජසියන් විසින් සියව ජීවනා දැකේ මැසුරෙන් වස්සානය ඒ වචන රචනාක හත කාලින්තියන්නේ වස්සානය එකනෙක අචතනක නාම නිසා රච කිය ර රච ද රච ලද ර ලබ රජ ලබ රච ලැබණ රච ලබ න ව ගන අවසා පබ යම් ක්‍රකාකම් మනව ක්‍රකාකම් වෘතීන් ඒවට අදාළ වෙන බාසා පරිමිත බාසා බුඩා බුඩා කියන එක මොනරාගල පලාාතේ සීයා හඳුන්වන්නට කියන නමක් බුඩක් ඒ ස්ත්‍රීම් පදේ බුඩි බුඩි කියන ආච්චේ හැන්න දිරාල කියනකොන් රගලලාා නවේ එක දිවර භාාව ගත්ත එකක් දිවර බාාවේ හැන්න දිාල කියල කියන පුත යරු කණ්ඩාමේ නායක ඇමිනත මුරු යිතිතකාරයට සහ පළත්වල හැන්න දිරාල කියලා කියෙන් හරි දැන් අටයි විසි පහයි වෙලාව නට මිනවද හරි පුත එහෙ නං මේ අපිටහමාර වෙන කොට මේක නවත් අන්නත් තියෙන ොඉතිරිටිට සාකච්චා කරන්න වෙලාව මදි එහෙ නම් ඔයාලට දැන් මන වාහරි පස්ස්න ගැටන තියෙනවනන් අහන්න අවස්ථාව දෙන්න පුළුවන් මයි කොන් කරන්න පෙමිසීන දන්නේ So Janupat. Hmm. Okay, ද මයිකොන් කරලා තියෙනෙස අපපේ ප්‍රශ්න තිරහට බන් හැන් ප්‍රේසයන් කරලා තිබුණා සමර දරු ඔවකක් හරක් වෙලා දාන මේකේ කලින්මීික විීඩියක බලන්න පුළලුවගන්න යුතුබෙකරගේ දානවාලද ඔව ඔයක ද පල ප පර පරු ම පිමිස් දායේ. පහ හෙට අනදි හරදායි තරිකසාපච්චා කරනාව දුටිරපුතේ වෙලාව සම්බන්ධ ගැටලුවත් තියනවා අපේ පලාාත්කේ මැඩැම්ගෙන් අහලා සමහට ඔයාලා ඉස්කෝලේ ඇවිදල්පත් හහා ගුප දාල පො ඉල්ිම කරන්න කොයිකොට න ක්දල ද හරවි ත පිරි ප්‍රශ්න පතරේ බාගේ සාහිතරවශන පතරය ඉතිරුණා ර බැම. පුළුවන්තරම් වේගෙනු ගියා එකක නිසායි දිකරන්න මරුණ ඒයා බනම මැඩමි මට මැඩම මේ බලනකොමට එක හ මෙක කොටි නක්කොම හක කත කොටි ට ප්‍රශන තිනෙනුවත්. ඒ එමල්ල ක්‍රීඩා කියල කොහොමදර යන්නේ ඒක ෑනු දෙකම දන්තග මුදද වෙන්න එමර ලයනු දෙකක් එක තැන එනකොට මේ නි අනවා මුද ෙන්ඩට ෙම රීති හදන්න න මර බලල්ල කෙ ෙකට ලෑැුතුනක් ෙනනවා අපි බල්ලෙ කළ ල දපතේ ලකාර මූර්තිදය කරන්න එකක්වන් එනිසා ල් ක්‍රඩා ක කියෙ ලෑනුෙක මුද ද ලිය මුදල්ලියන්න බල මහා විද්‍යාල වල කළ ගමත් තියෙනවා ඒලෑනු දෙකත් ධන්තග සකිරපිසු බත් කියනක අයති වෙන සමාසමකක්ද ආයකමට විභක්ති කිරෙන් කියන එක කරන විභක්තියට යන කිරෙන් බත්තුයනවා එතු බිලියෙන් මියෙන් අගෙන දුම් කියනක ගණඩ වෙන්නේ අවදී මිල කොල්වෙයි ොව මතු වෙන දමක් කිය අන්‍යාට සමස වලට බෑබැ මිහදුම් කියර ගන්න අ තත මික පොල හරි මක පොලොු දන එක මීහිදුම් ගන එකයගනර පොලොවේ උසනත්වය පිට වෙන ගත්තෙක්ම දුමක් ති දෙෙන්නේ එන්න සලමකන් හරිැට සේ බහුවරණ කියනව වචනේ මී මුණනි සම්මා සැල්ට ද අයිතියෙන්නේ ඒ එකපුතේ බහු කියන්න ගොඩක් කියෙනෙකයි වරණ කියන එක හැදෙන්නේ කෘදන්තපදයක් සංකෘත භාෂාවගේ ඒන ක්‍රියා ප්‍රකෘතිය තමයි ර බරු කියන එකට අන වරණ බ්‍රෘග් කියල කියන්නේ මේ තේරීම කියන එකෙක් ප්‍රියාමූලයකොට වරණ කියන්නේ එකයි ද මරු අන මරණ කෘ අන කරන බර අනවරණ ඒ තමයි මේකේ කෘදන්ත නාමය ඒකට බහු කියන විශේෂණ පදේදාලතමයි පුතේ බහු වරණගෙනක ැදී නිතුටරට අයිති වෙන්නේ විශේෂණ සමාසයට අ පැදිට ඔවු් එසර මේ තත් සම තත්බවගේ ස්වභාවික සුන්දරත්වය කියල වැරදිස දැන් ඒටිපුුතේ ස්්‍රභාව කියන එකට කියන තැදදිිත ප්‍රත්තිය ආවම තමයි එක ස්වභාවික මේ ස්වාභාවිකක ආරම්භසය බුද්ධවෙන්න වන ඒත් ඒක තත්සමම තමයි පතේ ස්වභාව කිව්වත් තත්හමම තමයි ස්වභාව සුන්දරත්වය කිව්වත් ස්වාභාවික සුන්දරත්ව කිවත් තත්සම තත්බාවල අනුරූපචන සංයෝගය වෙනසක් නෑ දෙකම තත්සම අපි දැන් වඩා නිවරදිෙන්නු දැන් ස්වාභාවික කිව්වාම ස්වභා දහමට අයත් ප්‍ර්‍යධාන පුතේ ඊට අයත්ක්‍ය නර්තයට නගර එක නාගරික නගරයට අයිති ඉතිහාසොක යිතිහාසික ඉතිහාසයට අයිති යොගේ ස්වභාවයට අයිති සුන්දරත්වය එහෙම කිව්වත් ස්වභාව සුන්දරත්වය කිව්වත් දෙකේ අනුරූප බව වෙනසක් නෑ දෙකම තත් සම හැබැයි ස්වභාව කියෙක තත්්බව වෙන නපුතේ ස්වභා කියලබි එන්න ඕන ස්වභා සුන්දරත්වය කිවොත් අන්න ගැල පෙන්දි නෑ එතකොටඒ ස්භා සුන්දුරු භාව කලෙන ද සවභා සුන්දුරු කෙලෙන්න ඕන නැත්තං ස්වභාව සුන්දරත්වය නැතම් ස්වභාව කෙනෙකට සුඳුරුදැම අන්න වැැදි පට පැහැදිලිද රිස ැ අතාව ගැටලු තින යන්න බාන් ස තනි පද දෙකට මොකක් දෙන්නේ තනි පද දෙත පොතනද තිබුණි යකඩ වලින් කරනද ඒ යකඩවලින් කළද අයෝමය තමා හඋපන් දේශයට විරුද්ධව කටයුතු කරන්න දේශ ද්‍රෝහයයක් ස්වභාව සුන්දරත්වය කියෙකළ ස්වභාව සෞන්දර්වය කියනෙක ගන්න බයිද. ද ස්වභාව සුන්දරත්වය කිව්වත් සෞන්දර්ය කිව්වත් දෙකම තද්දිත. සුන්දර තමයි මේක නාම මූලය. ඒක සංස්කෘති තත් සමයි. ඒට. භාවාර්තයට උත්ත ප්‍රථ්‍යජයනවන උත්ත ප්‍රත්ථය දැන්ම මත් එක සංපෘත ප්‍රත්තයත් එත්ව උත්ත ගරුත්ත එකන බර බව රගර ුත්ත ගුරුත කවර බව ගරුත්ත කැන ගර කිීම ගුරු ත්ත ගුත්ත විශාල එත්ව විශාලත්ව විශාල බව ඒ විතටෙන්නේ උත්ත ප්‍රත්වයේ. සුන්ද කියන වචනයට ය කියන තද්ධිත ප්‍රථ්‍යය දැන්මහමත් ඒක භාවාර්තය තද්ධිතයක් වෙනවා සුන්දර ය සෞන්දර්වය. සුක්හය සෞක්කල. එතකොට ඒ වගේ සුන්දරත්වය කිව්වත් සෞන්ධර්ය කිව්වත් දෙකම තද්ජිත ඒක වෙනසක් නෑ දෙකම හරි මේ දැන් හරිකත් තවත් හරි ෙනස් කරන්න ඔන්නෑ ැබි මේක ගැටලුවව තියන මේ ප්‍රශ්නයේ ස්වභාව කෙනකයි සුන්දරත්වය කෙනෙකයි දෙකම තත් සම පද ඒකයි දැන් අපට දෙන්නේ විභාගත එකත් තත් සමත් තත් බව එනිසා මේ එකේ ස්වභාව සුන්දරත්තය කිවත් ස්භාව සෞුන්ධරය කිව්වත් දෙකේ වෙනසක් න පරිසු තැංක ස මුුණු පුරා කියන එක විසාන්දිවෙෙන්න්නේෙක් කොහොමද පොතය තියන කක්නේද ඒකේ එපුතේ එඩන් ඔය මේ මුන්නු පුරු මිනි පිරි කියයන වචනය තමයි ඉඩැන් අපි ඔය සාමාන්‍යෙන් භාවිත කරන්න පැ දේකනහරි භාවිත කරන්නේ මුණු පුරා හරි එතකොට දැන්වය මුණුපුරු මිනිපිරි කියන වචචන්න සාමාන්‍යෙන් අපි ඔලා කටවහරෙන් ආකුය මුණ පුරු මිනිපිරිගෙන් එතකොට දන් අපි සාමාන්‍යෙන් මේක ඒ විදියට ගත්තුත් කටවාහර විදිිය ගත්වත් පුතේ කෙනෙකොටෝක විසඳ කරන්න පුුවන් දැම අපි කියන්නේ මුණු පුුරා කියන න ා නක සද දවි දරට මොන පුරා වීමට භවාදේශ වෙලා කියලා එෙම විසන්ධි කරන්න පුොල්වන් සමහරකනෙකුට මුණු බුරාඒ පස්සේ මුණු පුරාාවෙනවා කියලා එහම ගන්නුකුර මේ ලේ අපි කටවවාහරි භාවිත කරන විදිය. කටහරි ාතරන වර්තමන ාතන ත මො බරු නැත මනි බිරිී මුණ ගපුරා එහෙමෙන්නේ ඒක විස්සන්ද ුණ රහ හන ක ේ ාහග හම දන්න ට ා න්න. ඒ කටවහර දෙන වචන කටවහර සදිිපද විදිහය හැදන විදිී එම වෙනස් තියෙන්. එනිසා මුුණු පුරු බිරි. එක එවිදිහටයි මේ ගඩ පුළන් විනිසන්දිවෙන්නේ ඉට වඩා වෙනස්ස ජියක් නම්පුත මත්දන්නේ සර්මය බුඩා කියන වචනේ වයස්ක මිනිසා කියල ගන්න පුළු හන්න ූළම් පුළ ගට වන සී අවිසාමය වයසක මිනිස සියයා කියන වචන තම ොක් වෙලාට මොරග පලා ෙ වයසක ක න දුන්න. බුඩා සහ බුඩි එම ලිවත් අරදි වෙන්න විභාගරදේ පයසක මනුස්සය හරි මටික් පලත් කලා දෙන්න මෙ වීඩියෝ ගන්න කම යන්නත්ද පුතේ මේක දා මේ වීඩියෝ කරනවා පලාීමගේ උක්කොම අප්ලෝ් කරනවා ඔව මේ සේරම මේ බ්ඩර්ස අප අප්ලෝඩ කරනවා දැනට ඉවැටිකත් ඔක්කොම හරි අරත් දෙපාර්මේතුව එතකොට අපේ YouTubeු චනල එක තියෙනවා ල එකත් මේ සමට පතේ වගේ ස්කෝල ගුප්ට යව උපට වල තියෙන මේ වෙනකංඒවා තවසැරයක් මං මේ අපේ තියෙනව සිංහල ගරුප් එකක් පළාත් එකේ තීචස්ලා ඉන්නවයිගේ මං ඒකට දාන්නම් එතකොට තීච්චට කියලා ගන්න පුතේ ඉස්කොලේ ගරුප් එකට දම්මගන්න ल िंगहल टी प ै ंग को अला मा प्राइवट िया चैन मा के पते ඔයා मොනවාහरी देखिंग ඔයා ගන්න බැरी हुना ඔ ्ट्सेप नंब මटට න්න को මේ नंबरे के िया गන්න को